අයිබෝවන් පුතේ මගේ පැටවුන්ට සුබ දවසක් වේවා මාව ඇහෙනව නේද ඔළුව නන්න මාව ඇහෙනවද කියලා හොඳයි හැමෝම කියනවා මාව ඇහෙනවා කියලා හොඳයි හරි විශාලා කොහොමද හොඳයි හරි හොඳයි අපි ඔන්න වැඩ පටන් ගන්නයි හදන්නේ අපි ඉස්සෙල්ලම බලනවා පුතේ පුතාල ඇඳලා එවපු චිත්‍ර මොනවද කියලා රයිට් සියලු දෙනාටම සුබ දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා අපි අද ඉඳන් පුතාල ළඟම හිතන්නේ මේ වෙනකොට අර වර්ණ කියන පාඩම තියෙනව නේද නෝට් එක තියෙනව නේද ඔයාලා ඔයාලා PDF එක ගත්ත නේද ඒක print out එක ගත්ත නේද වර්ණ කියන පාඩම ඒකත් මම අද ඔයාලත් එක කියලා දෙන්න හිතාගෙන ඉන්නවා බලමු කමක් නැහැ ඒක එදා මම කියලා දුන්නා නේද වර්ණ පිළිබඳව පාඩම කියලා දුන්නා නේද පුතාලා ඒ ටික පොතේ ලියා ගන්න හොඳේ පොතේ ලියා ගන්න ලබන මාසෙටත් මම පාඩම් ටික ඔක්කොම හදලා දාලා තියෙන්නේ මාර්තු මාසෙට අර මුලින්ම මම කියලා දීපු නිසා ඒ පාඩම් ටික නැවත වතාවක් කියලා දෙන්න ඕනේ අද බලමු පුංචි පුතාලා ඇඳලෙවපු චිත්‍ර මොනවද කොහොමද කියලා අපි බලන්න ඕන බලන්න අපේ ඔන්ලයින් චිත්‍ර ප්‍රදර්ශනයේ තියන්නයි හදන්නේ මුළු ලංකාවේම දරුවන්ට පේන්නේ හරි ඔන්න බලන්න ඔන්ලයින් චිත්‍ර ප්‍රදර්ශනයේ මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලෝ ඇඳලෙවල තිබුණේ අර මල් මෝස්තරේ විතරයි මම ගොඩක් දුරට දැම්මේ සමහර දරුවෝ ගිය සතිවල යොකු නැතිඳ කීපයක් අනිත්පත් දාලා තියෙනවා මෙන්න බලන්න ඔයාලා ඇඳපු චිත්‍ර එක පෙළට මෙන්න මෙහෙමයි යන්නේ වැඩි මෙන්න ආර්චන ආර්චන මේ නම් වල පොඩි වෙනසක් තියෙන පුළුවන් මොකද ඉංග්‍රීසි වචන සමහර වෙලාවට කවුද කියලා දන්නේ නැති නිසා සමහරවල් පොඩි පොඩි ගැටලු වෙන්න පුළුවන් ඒ කියන්නේ මුකුත් මගෙත් එක අමනාපයක් හිතනවා මට තාම නම් ටික හුරු නැති නිසා හරියට හොඳේ ඔන්න අර්චනා ඔයාගේ චිත්‍ර තමයි දැන් මම මේ පෙන්නුවේ බලන්න කොච්චර ලස්සනට ඇඳලෙවලද කියලා නේද මේ බණ වෝටර් කලර්ස් පාවිච්චි කරපු ලස්සන හරිම ලස්සනයි හොඳේ හරිම ලස්සනයි ඔන්න බලන්න ඒ දුවගේ චිත්‍රය තමයි මේ පෙන්වන්නේ අපේ ඔන්ලයින් චිත්‍ර ප්‍රදර්ශනයේ මෙන්න බලන්න ඊළඟ එක රයිට් වෙන්නේ ඊළඟ එක ලසිනි චිත්‍ර ගොඩාක් තියෙනවා ලසිනි මෙන්න ලසිනිගේ චිත්‍රේ ලසිනි ගොඩක් ලස්සනයි තව ටිකක් මේ පසුබිම දැන් මේ ආර්චනාගේ චිත්‍රෙත් එක බැලුවම මේක පසුබිම තව ටිකක් ඩාර්ක් වෙන්න ඕන පුතේ පාට පැන්සල් ටික අපි අයින් කළා අපි හොඳ පාට පෙට්ටියක් ගමු නේද හොඳයි අපි පාට පෙට්ටියක් අරගෙන වැඩේ කරගෙන යමු රයිට් මෙන්න බලන්න ලසිනිගේ චිත්‍රේ ලස්සනයි හොඳේ සමහරට මේ වෙන දරුවෙක්ගේ මල්ලි කෙනෙක් හරි නංගි මේ නංගි සෝරි මල්ලි නංගි කෙනෙක් දන්නෙත් නෑ නේද හරි කමන්නෑ මෙන්න නිවේකාගේ චිත්‍රේ නිවේකා නිවේකා දුවගේ චිත්‍රය තමයි මේ පේන්නේ බොහොම ලස්සනයි හරි ලස්සනට තියෙනවා මේ ෆොටෝ එහෙම ගහලා එවනකොට පුතේ ලස්සනට ක්‍රොප් කරලා හදලා එවන්න මට එතකොට තමයි ඔයාලගේ චිත්‍රය ගොඩාක් ලස්සන වෙන්නේ නැත්තම් අර ඇඳේ කොටස් එනේද ඒවා දාලිවන්න එපා එතකොට ලස්සනයි නිවේකා දුවේ හොඳයි හොඳ අනාගතයක් තියෙනවා අපි ඉස්සරහට යමු රයිට් දැන් එතකොට ඔයාලා අර චිත්‍ර ලිඛිත කොටස් ටිකමයි වෙනකොට ඔයාලා මගේ PDF එක අරගෙන ඇති ඒක ලස්සන පොතේ ලියලා තියාගන්න මම එක වෙලාවකදී හැමෝගේම පොත් පෙන්වන්න කියලා මම කැමරා ඔන් කරනවා එතකොට පුතාලා හැමෝම පොත් ටික ඔසවලා පෙන්වන්න ඕන මට හොඳේ හරි ඊළඟ මෙන්න නිවේ කදුවගේ චිත්‍රය ඊළඟ මෙන්න නෙත්මිගේ චිත්‍රය ආන නෙත්මි නෙත්මි සාක්‍ය හරි ලස්සනයි නේද බලන්නකෝ හරිම ලස්සන චිත්‍රයක් ඇඳලෙවලා තියෙනවා හොඳයි පුතේ නෙත්මිගේ චිත්‍රය තමයි මේ පෙන්වන්නේ හොඳයි ලස්සනයි ලබර සතියේ මට මේ වගේම ඇඳලෙවන්න ඕන අද වන්නන එක හොඳේ මෙන්න මල්ෂාදිගේ චිත්‍රය මේ බලන්න මල්ෂාදි දුවගේ චිත්‍රය හරිම ලස්සනයි බලන්නකෝ හොඳ ලස්සන බලන හයේ දරුවෙක් මේ වගේ දැන් සාමාන්‍ය පුතේ හය ශ්‍රේණියේදී වාර විභාගයකට මේ වගේ චිත්‍රයක් ඇන්දොත් මේ මට්ටමට කෙලිම ලකුණු 90යි 90කට එහා යනවා ඒකින්ද ඔබ බය වෙන්න එපා ඔබෝ දැන් මම මේ මට්ටමට හදලා තියෙන්නේ දැන් මේ දවස් කීපකදී මේ මට්ටමට එනවා කියන්නේ ඉස්සරහට දක්ෂ චිත්‍ර ශිල්පියෝ ශිල්පීනයන් පිරිසක් මේ ලංකාවෙන් බිහි වෙනවා අනිවාර්යයි හරි මෙන්න බලන්න ඊළඟ එක බලමු ඊළඟ එක බලන්න සනුලිගේ චිත්‍රය මේ බලන්න සනුලි දුවගේ චිත්‍රය තමයි මේ ඔබට පේන්නේ සනුලි හරි ලස්සනයි කළු පාට ගාලා තියෙනවා වෝටර් පේපර් පැස්ටල් පාවිච්චි කරලා තියෙනවා හරිම ලස්සනට සනුලි දුවේ හොඳ අනාගතයක් තියෙනවා අපි ඉස්සරහට යමු ওই විදියට හරි හොඳයි ඔන්න සනුලි දුවගේ චිත්‍රය තමයි මේ හැමෝටම පේන්න මම දක්වලා තියෙන්නේ හොඳයි පුතේ රයිට් මෙන්න බලන්න ඊළඟ චිත්‍රය සරසි සරසි දුවගේ චිත්‍රය තමයි මේ පේන්නේ බලන්න හරිම ලස්සනයි මල් චූටි චූටි මල් මල් වට්ටියක් වගේ හරිම ලස්සනට ඇඳලා තියෙනවා පසුබිමත් එක්ක හරිම ලස්සනට ගැලපෙනවා මෙවැනි චිත්‍රයක් ඔබ ඇඳොත් වාර විභාගයකට අනිවාර්යෙන් ඔබට ලකුණු අනුවට එහා පැත්තේ යනවම තමයි මේ හැම චිත්‍රයක්ම ගොඩාක්ම ලස්සනයි ඔබ සතුටුයි මේ බලන්න පුතාලගේ චිත්‍රය හරි මේ බලන්න අනිත් එක බිනිති දුවගේ චිත්‍රය තමයි ආන දුවේ මෙන්න මේ වගේ චිත්‍ර ලස්සනට හදලා එවනවා නම් මට ලේසි ඒතකොට ඔයාලගේ චිත්‍රය ගොඩාක් ලස්සනයි ඒ වටේ ක්‍රොප් කරලා එහෙම එවුවම් බිනිති දුවගේ චිත්‍රය තමයි බිනිති දුවේ සමහර මල් මල්ව අඳිනකොට තව ටිකක් ලස්සනට අඳින්න නේද දැන් මේවත් එක බලනකොට මේ වගේ ලස්සනට ඇඳනනම් තවත් ගොඩාක් ලස්සනයි කමක් නැහැ හොඳයි හොඳ අනාගතයක් තියෙනවා පුතේ හොඳයි හොඳට තව අඳිමු දැන් මුලින් පටන් ගත්ත දවසේදී අද ගොඩාක් සාර්ථකයි. මෙන්න පුලති පුලති මට මතකයි පුලති හොඳයි පුතේ. මෙන්න මේ පසුබිම් වලට පුතාට පේනවාද මම මේ කර්සර් එක තියන තැන. මෙන්න මේ තැන් වලට මල් ඇඳුනා නම් මල් භාගයක් මලක් මෙහෙම ඇඳුනා නම් තවත් ලස්සනයි පුතේ. හරි තවත් ලස්සනයි. මගේ වීඩියෝ එක පුතාලට බලන්න පුළුවන් පරණ වීඩියෝ බලන්න පුළුවන් පුතේ. ඒක බලලා
තව ටිකක් ලස්සන අඳිනවා නම් හොඳයි. පරණ වීඩියෝ වලට බලන්න පුළුවන්. හරි හොඳයි පුතේ. අද අපේ පන්තියට ඉන්නේ චිත්‍රවලට ආසාව තියෙන 6 ශ්‍රේණියේ චිත්‍ර තෝරගත්තු අතිශය වැදගත් දරුවෝ ටික පමණයි නේද? සමහර දරුවෝ සංගීත නැටුම් තෝරගන්නවා. ඒගොල්ලෝ ටික ඉතින් එන එකක් නෑ. අනිත් දරුවෝ චිත්‍ර කරන දරුවෝ තමයි මේ ඉන්නේ. දැන් අපි අද ඉඳලා පුතේ පාඩම් ටික සම්පූර්ණ පළවෙනි වාරේ පාඩම් ටිකක් කරගෙන යන්න තමයි සූදානම. පළවෙනි වාරේ වර්ණ පාඩම නම් මම සාකච්ඡා කරන්න අවශ්‍ය නෑ. මට පුතාලට මතකයි මම මුලින් ඒවා සාකච්ඡා කරා. නිල්කහ රතු කියන්නේ මොකද්ද නේද? රේඛා කියන්නේ මොනවද? ඒව ගැන පුතාලා නෝට් එක ලියාගන්න. පෙබරවාරි මාසෙන් ලබන මාසේ ස්තූප පාඩම හදලා ඉවරයි දැන් ඔයාලට ගන්න පුළුවන්. ස්තූප පාඩම අපි කරගෙන යනවා. රයිට් මෙන්න ඊළඟට. නුවන් මගේ චිත්‍රය. නුවන් මගේ චිත්‍රය. මේ නුවන් මගේ චිත්‍රය හරි ලස්සනයි. හරිම ලස්සනයි. බලන්න ලස්සනට මල්ටි කිහිම ඇඳලා තියෙනව නේද? මොකද බලන්න පුතේ මේක සාමාන්‍යයෙන් රෙද්දක් නේද? හරියට මේ පසුබිම නැත් ගැන හිතන්නේ නේතුන. නිකන් රෙද්දක කොටසක් වගේම තමයි පේන්නේ. හරි බුද්ධ සරණයි. හොඳට වැඩේ කරගෙන යන්න. මලීෂා ආන්න මලීෂා. මලීෂා දුවේ මේක අඩුවක් වෙනව නේද පුතාට? මලීෂා පේනව නේද මෙන්න මේ හිස් තැන් නේද? ඒ හිස් තැන් හදා ගන්න ඕනේ. මේ තැන් වලට තමයි මල් ඇඳනනම් හරිම ලස්සනයි. මේ පාළු බව කියන්න එපා. අපිට දම් පාට තමයි ඇහැට පේන්නේ. මේ මල්ටි එක නෙමේ පේන්නේ දම් පාට නේද පුතාලට පේනව නේද? ඒ අඩුපාඩුව පුතේ හදාගෙන අපි ඉස්සරහට යමු. හරි මලීෂා හොඳයි. තව අය අඩුපාඩු තව මේ වගේ මල් ගොඩාක් අඳින්න මේ. එතකොට ලස්සනයි. හරි. චතුමිනි දුවගේ චිත්‍රය මේ තියෙන්නේ. ආන්න චතුමිනි. චතුමිනි පුතේ මෙන්න මේවා ලියන්න එපා චිත්‍රෙ මැද. මේ චිත්‍රෙ මැද කිසිම දෙයක් ලියන්න එපා. මලයි කොළයි රටාම එහෙම ලියන්න එපා. අපි පුංචි කාලේ එහෙම ලියනෝ නේද? පුංචි කාලේ ටීචර් කිව්වම අපි ඉස්සරහ ලියනෝ. අපි පන්සල් යනවා කියලා උඩින් ලියලා තමයි චිත්‍රය අඳින්නේ. අපි ගොයන් කපනවා කියලා චිත්‍රයක් ගන්නවා. අපි මුහුදේ සෙල්ලම් කරනවා කියලා චිත්‍රයක් ගන්නවා. එහෙම ලියන්නේ නැහැ දැන්. හරි? ඒවා ලියන්නේ නැහැ පුංචි කාලේ අපි කරේ මොන්ටිසෝරි වල පුංචි කාලේ. දැන් එහෙම ලියන්නේ නැහැ. මාතෘකාව අපිට පේන්න ඕන පුතේ. නමක් වැඩක් නැහැ. නම ලියන්නේ පා නමයි හපැත්තේ උනා ලියන්න. හොඳේ? හරි. ගත හරි. මෙන්න බලන්න හරිම ලස්සනයි මන්දි. විමන්දිගේ චිත්‍රය බලන්නකෝ හරිම ලස්සනයි මන්දි. මේ හොඳට අපි කරගෙන යමු. ලස්සනයි. පසුබිම හොඳට ගැලපෙනවා. වර්ණ ගැලපෙනවා. හරිම ලස්සනයි පුතේ. නිකන් ඇත්තටම අවුරුද්දට අඳින චීතරෙද්දක් වගේ තමයි මම නම් දකින්නේ. හොඳයි පුතේ. හරි ගොඩාක් ලස්සනයි. සුන්දරයි. රයිට් හරි ළඟට අපි යමු ඉස්සරහට. මෙන්න සෙනුලි. සෙනුලි දුවගේ චිත්‍රය. මේ බලන්න එයාත් හරිම ලස්සනට ඇඳලා තියෙනවා. මල් ටික තියෙනවා. මෙන්න ෆෝන් එකේ වයර් එකක් ගහලාන්නේ. ඒකයි මම කිව්වේ. මේ වගේ තැන් ඊළඟ සැරේ චිත්‍රය වෙනකොට ලස්සනට එවන්න. දැන් බලන්න වයර් එකකුත් වෙනවා. එහෙම එපා. ලස්සනට මට ෆොටෝ එක ගහලා එවන්න. ඔයාලට ෆොටෝ එක ගහන්න බැරි නම් තාත්තට හරි අම්මට හරි අක්කට හරි නම් අයියට හරි කියලා ඒක ගහලා ලස්සනට මට එවන්න හදලා සෙනුලි. හොඳේ. හරි ලස්සනයි පුතේ. රයිට්. ඊළඟට මෙන්න අනුදි. අනුදි චිත්‍රය මතුවෙන්නේ නැහැ. නේද? දැන් මේකත් එක බැලුවම පුතේ මේ චිත්‍රය මේකයි බැලුවම පේනවා නේද? මේක මතුවෙන්නේ. ඊළඟට මේ බෙඩ් ෂීට් එක මේ මේස තමයි පේන්නේ පසුබිම. ඒකින්ද මේක ලස්සනට මට ෆොටෝ එකක් ගහලා අනුදි එවන්න. කැමරා එකේ ප්‍රශ්නයක් දන්නේ නැහැ මේ හිම පේන්නේ. ඒකින්ද ඒක මම දන්නේ නැහැ. කැමරා එකේ ප්‍රශ්නයක් නම් කමක් නැහැ. නැත්තම් ලස්සනට මට මේක ගහලා එවන්න ඕන. හොඳද? හරි අනුදි. හරි ඊළඟට අපි යමු. මෙන්න චතුම්යාගේ චිත්‍රය. චතුම්යා. හරිම ලස්සනයි. මේ කළු පාට පේනවා වැඩි. මේ වටත් මල් එහෙම ආවනම් හරි ලස්සනයි තව ටිකක්. එතකොට පුතේ ගොඩාක්ම ලස්සනයි මේක. ඒකින්ද මේ මේක හොඳයි. තව පසුබිම අඳුරු කරලා ගන්න. ඒ ටික හදාගත්තා නම් ලස්සනයි චතුම්යා. අපි ඉස්සරහට යමු. හොඳට වැඩ කරගෙන. හොඳේ. හරි. හොඳට තියෙනවා. තව ටිකක් මේ අඩුපාඩු හදාගන්න පේනවනේ. මේ අඩුපාඩු දැන් පරණය බලනකොට නේද මේ? මේවත් එක බලනකොට මේ අඩුපාඩු පේනවා නේද? හදාගෙන අපි ඉස්සරහට යමු. හරි. මෙන්න පුතා ඊළඟට. ආන උවින්. උවින්ගෙත් ඒ ටික තමයි තියෙන්නේ පුතේ. උවින්ගෙත් මේ චිත්‍රය දැන් බැලුවම මෙන්න මේ චිත්‍රත් එක බැලුවම මේ බලන්න මේකත් එක බැලුවම උවින් මේකේ තියෙන අඩුපාඩු පුතාට පේනව නේද මේ චිත්‍රේ නේද පසුබිම දම් පාට මේ මේක එක පාටක් මේක එක පාටක් නේ අන්න ඒව තමයි අපි අඩු කරගන්න ඕන චිත්‍ර අපි දැන් පොඩි කාලේ එහෙම කරාර දැන් කරන්නේ නේ හරි ලස්සන මේවා අවුට්ලයින් කරලා මතු කරලා ගන්න ඕනේ දැන් බලන්න ඒකත් එක මේ චිත්‍රේ බැලුවම ආන දැක්කද අඩුව නේද හරි හොඳයි හරි ඊළඟ එකට යමු උවින් නමිත නමිතගේ චිත්‍රය තමයි මේ පේන්නේ නමිත ඒත් එහෙමයි මේ නිල් පාට ගැති අපි අඩු කරගන්න ඕන මල් ටිකට පොඩ්ඩක් ලං කරගන්න ඕන තව මල් අඳින්න ඕන භාගෙම එතකොට මේ නිල් පාට තමයි ඇහැටෙන්නේ ඒකින්ද අපි ඒක අඩු කරගන්න ඕන හරි හොඳයි අනිත් නමිත ලස්සනයි මෙන්න ඔන්ලයින් චිත්‍ර ප්‍රදර්ශනයේ ඊළඟ චිත්‍රයේ චතුර්ගේ චතුර්ගේ චිත්‍රය ඒත් එහෙමයි පුතේ චතුර් මල් ගොඩාක් එක ළඟ අඳින මේ නිල් පාට ගැති අඩු කරගන්න ඒකෙත් මට අර උපදේශම තමයි දෙන්න ඕන ඒ නිල් පාට ගැති තමයි ඇහැටෙන්නේ ඒකින්ද ඒක අඩු කරගන්න අවුට්ලයින් අඳින්න ඒ ටික චතුර් හදාගත්තා නම් පුතේ ඔයා ගොඩ හරි හදාගන්න මෙන්න හසානි මල්ටික නම් හරිම ලස්සනයි මල්ටික තරු පෑවු වගේ පුතේ හරිම ලස්සනයි නමුත් පසුබිම මෙන්න මේ ගාපු එකෙන් තමයි පුතාගේ අවුල වෙලා තියෙන්නේ ඒ පසුබිම ටික පුතේ මට ලස්සනට පාට කරලා එව්වොත් පුතාගේ චිත්‍රය තමයි ලස්සනම චිත්‍රය අද වෙන්නේ ඒකින්ද පසුබිම හදලා මට අවුට්ලයින් කරලා එහෙම එවන්න මේක හොඳයි අර අඩුපාඩු ටික හදා ගන්න ඕන රයිට් අඩුපාඩු හදා ගන්නනේ චිත්‍රය වන්නේ නේද සර්ගේ හරි මෙන්න යසිත්ගේ චිත්‍රය හරි ලස්සනයි යසිත් වැඩි මල්ටික එහෙම හරි ලස්සනයි නමුත් පුතේ මේ පසුබිම වැඩි නේද
පසුබිමේ තව මල් අඳින්න තිබුණා නේද? ඒ ටික අඳින්න. ඒ ටික අඳින්න. Right. මෙන්න දිනුලිගේ චිත්‍රය. දිනුලිගේ චිත්‍රය. Right? දිනුලි මෙන්න චිත්‍රේ. හොඳයි. මම යනවා ඉස්සරහට වැඩ තියන්නේ සඳුනිගේ මෙන්න චිත්‍රේ. සඳුනි තව හොඳයි. තව වැඩ කරගෙන යනවා. පසුබිම අඩු කරගන්න. ඒ ටික අඩු කරගෙන සඳුලි ඇඳගෙන යන ලස්සනයි. ගොඩක් හොඳයි. ඊළඟ රුමේෂි ලස්සනයි. ලස්සනයි පුතේ. Hari, mana Rumeshi citre, hundai, hilang ya kebalamu. Rumeshi ke taras nilpata gati tamai wedi belati ini. Eka adu kargat tanang hundai, hunde? Nilpata gati adu kargat tanang hundai. Hari, ini ke adu kargat tanang hari, hundai. Mana hilang kita yang nama? Pangkaja ke citre, pangkaja ke citre. Mebalan eka thane eka hundai, eka lastan tino, tawa adu kargat kodi adu kargat tamai tiri khatagi nampis terade amu. Hari melastan, ini pangkaja. Mana hilang ya? Sanudi. Sanuti, sanuti ke citra me, mama dannya kamera aja prasetya dikira, bodi bondavi makti no, mie dumak pagi gila tino uding, ekendra sanuti, ek hadagi ni ilang kedawat semata lastan de foto kagak halewan, putra ke foto me phone niking foto skana beri nang, wena saat kagih hari phone niki, amma ke kimber nang saat kagih hari, nih, ema kagih hari, lastan de foto kagak halamat ewan, pasu bi madu kalla, itu kota, me citra goda lastan de baby, itu kota, hari, me yara foto ekend temes. Pada kau lelakin, hodai sanuti, lastanai, mame kahita agar tamih ma itien nikela, yakin nusia sanuti ke citra lastanai. Sanupama, sanupama ke citra kuda kelastanai, tawa adu kargan, kalu pada gati heme cipta kadu kargan tu, kuda kelastanai, pasubima, kuda putih, foto eka gahala, pasubima adu kala mata, eka hadale wana, tor sanupama kuda kelastanai kuta ke citra, hodai, metin ne dihen ke citra, dihen kuta ke citra, ඒකෙත් පුතේ වෙලා තියෙන මල් පහයි මුළු කොළේට. එහෙම නෙමෙයි මල් ටිකක් වැඩිපුර අඳින්න ළඟ ළඟ අඳින්න. එතකොට තමයි ඔබගේ චිත්‍රය ලස්සන වෙන්නේ. නේද? මේ දිනේ මෙතුලිගේ චිත්‍රය. මෙතුලි හොඳයි චිත්‍රේ. මෙතුලිගේ චිත්‍රේ පොඩි බොඳවීමක් තියෙනවා. ෆොටෝ එක ගහනකොට බොඳ වෙච්ච එකද කොහෙද? හදලා එවන්න ලස්සනයි පුතේ. හොඳයි. ආදර්ශිගේ චිත්‍රය අන්න දර්ශි. දර්ශි මල් ටික නම් හරිම ලස්සනයි. රතු පාට හැට එනවා. නේද? ඒ රතු පාට අඩු කරගන්න අපි මල් ළඟ ළඟ අඳින්න ඕන දර්ශි. මේ මල් ගොඩාක් මෙහන් ලං කරන්න පුළුවන්. ඒ අඩුපා මේ මේකෙත් එහෙමයි සසලි. සසලිගේ තියෙන චිත්‍රයේ අඩුපාඩු ඒකයි අර ටික හදාගන්න පුළුවන් නම් හරි බලස්සනයි අඩුපා ළඟ ළඟ දැන් ඔය යාළුවන්ගේ චිත්‍ර බලනකොට බලන්න ට්‍රයි ඔන්න ඔච්චරයි ඔච්චර තමයි චිත්‍රය වල තියෙන්නේ තව ගොඩක් දරුවෝ ඉන්නවා චිත්‍රය වල නැහැ ආන්න අර පෙන්නනවා දැන් ඔය සනුලි සනුලිගේ චිත්‍රය මට එව්වේ නැද්ද සනුලි ආ සනුලි වල නැහැ තියෙන්නේ හොඳයි හරි ආ දැම්මනේ ආ පුතාගේ චිත්‍රය එව්වේ නැද්ද මට හරි ඊළඟ දවසේ මට ඒක එවන්න පුතේ අද පෙන්නන්න බැරි වෙච්ච චිත්‍ර තියෙනව නේද පුතේ අද මට පෙන්වන්න බැරි වුණ චිත්‍ර අද පුතාලේ යෝපු නැතිව හරි මට මිස්ප්ලේස් වෙච්ච චිත්‍ර හරි තියෙනවා නම් ඒක පුතේ වෙනමම රයිට් ඔව් එව්වා කියලා තියෙනවා හරි ඒක දැන් මට ආපහු පෙන්වන්න වෙලාවක් නැති නිසා පුතාලා මෙහෙම කරන්න මට මෙහෙම කරන්න මට එවන්න ඒක ෆොටෝ එකක් ගහලා නැවතත් එවන්න දාන්න පුතේ ගිය සතියේ මොකක් හරි දාලා එවන්න මේ ගිය සතියේ චිත්‍රය කියලා අලුතෙන් දාන්න ගිය සතියේ චිත්‍රය හරි ඒ වන්න බැරි වෙච්චායි ඒකයි අද අඳින එකයි දෙක මේ වන්නේ ඒකුල් ගිය සතියේ පෙන්වන්න දැන් අද පෙන්වන්න බැරි වෙච්ච ඒවා දරුවන්ට එවන්න බැරි වෙච්ච ඒවා ලබන සතියේ ඒවා විතර නැත්නම් ආපෝ පෙන්වන්න වෙනවනේ ඒවම එහෙම කළේ එවන්න හොඳයි පොඩි මොකක් හරි ආද මේ සර් ගිය සතියේ අඳපු ගිය සතියේ පෙන්වන්න බැරි වුණ චිත්‍රය හරි මොකක් හරි මට එවන්නකෝ එහෙම දාලා සර් ගිය සතියේ එවන්න බැරි වුණා කියලා දාන්න වරහන් ඇතුළේ සර් ගිය සතියේ එවන්න බැරි වුණා එතකොට හරි හරි මම එතකොට ඒකත් එක්ක දාන්න ලබන සතිය හරි දැන් ඔන්න පුතේ අද යනවා අපි ලස්සන වැඩසටහනකට අද පුතාලට මම කියලා දෙනවා ඉතාමත්ම වටිනා පාඩම ඉතාමත්ම වටිනා පාඩමක් හැබැයි පුතේ මේකේ මුල් අදිය මුල්ම අඩිතාලම තමයි අද දාන්න හදන්නේ චිත්‍ර කලාවේ ඉතාමත්ම වටිනාම කොටසක් තමයි අද කියලා දෙන්න හදන්නේ මොකද්ද දන්නවද මානව රූප ඇඳීම මිනිස් රූප අඳින එක මිනිස් රූප අඳින එක රයිට් මම මේක ගිය සතිවල කරේ නැත්තේ දැන් ඉන්නේ මෙතන ඉන්නේ චිත්‍ර විෂයක් විදියට හදාරන දරුවෝ චිත්‍ර විෂයක් විදියට හදාරන දරුවෝ ඒ දරුවන්ට අද මම මිනිස් රූප අඳින හැටි කියලා දෙන්න දැන් මේ මිනිස් රූප අඳින්න ගොඩාක් දරුවෝ ඇත්තටම කම්මැලි කමක් දක්වන ඔබට නේද පොඩි කම්මැලි කමක් දක්වනවා ඇයි මිනිස් රූප අඳින්න අපි ඉගෙනගෙන නැහැ නේද මිනිස් රූප අපිට තේරෙන්නේ නැහැ නේද අපි මිනිස් රූප ඇඳම කෝටු බබ්බු වගේ නේද අපිට පොතක නැඳගන්න තේරෙන්නේ නැහැ ඒක නිසා අපි මෙන්න මේ විදිහට මම සරල විදිහට අද පුතාලට ඔන්න බලන්න කියලා දෙනව ලස්සන මිනිස් රූපයක් අඳින හැටි හිතගෙන ඉන්න රයිට් මේ විදිහට කොටසින් කොටස කොටසින් කොටස මම පුතාලට අද කියලා දෙනවා මෙන්න බලන්නකෝ පළවෙනිම අදියර මෙන්න මේ විදිහට යනවා රයිට් පළවෙනි එක මෙන්න බලන්න හොඳට බලන්න හරි දැන් චිත්‍ර පොතේම අරගන්න මානව රූප ඇඳීම රයිට් මානව රූප ඇඳීම තමයි අද කරන්නේ
citra pote putala ke pitu ani pet liaga na mana baru pendim kia liala minna yana ma pala meni kota serta minna mehim right minna mehim diri ano right nah right wonna pala na mamme kila tiyana di mana baru pea kandina hari malesi mana baru pea kandina hari mana baru pea kandina hari malesi Mano rupiah kandin hari malesi. Itu kote mano rupa kandin kote putih hari mas sarala siddha anta dikat tiyan. Mano rupiah kandin kote hari mas sarala siddha anta dikat samai tiyan. Muna wadi sarala siddha anta kiyan ni. Api gatto temo olu andin non oval akar. Benid. Ilangkan olu wange hata hamara kuse ane dikitwa siddha anta wange kiyala denna. Ilangkan te Manawa rupa inne pute prakashana citra wala yam kisi vidiyakin api hitamu lida langata yanawa wathura genna dara kadana kaanthawo ehemath naththam pute api gattot ehema market ekai nam velanda pola neida ilangata yala vanodyane sirinarambanawa ehemata muhudu weralaka sellankana meveni maatrukawa obata denawani vibhage etukota ekedi pute me kriyaakare manaviriya wandi me tamakma wedak Hari, ekin da putih prakashana citra khandir samai manava rupa tulas penuh. Mewa liyanne pa, ahagan na balanne dunne mewa bedakne liyanne. Mal liyanne wenoma padang ogolana denawa. Icchira amaru mane, poddakka tamaru ne manava rupa di. Onna balanna ada endata passe, oyalata manava rupa kiyana eka easy wedak wenawa. Hari mali. Icchira amaru ne, sarala kramayak samai ada mamme kiyala denna hadana. Sarala kramaya. Api balamu putih parimana waradda ganni nathuwa kohomada manava rupayak kandi. Munuwa tuh parimana kian, yang gatot teh makute, api samahara velada rupa endam api rupa kotai, itu kor api rupa vikurti veno, api atapai kotai, api samaharung atapai digai, game gembo agi, neda, ilang kan api atapai godak kelar ketui, itu kor samai kute me rupa galapin, ya nisa manawa rupa kute parimana anu andini ke itamatma wedagat, menne me vidhere ya, honda, deng api andini patangam. Isselama putih, sarala reka, api gamu olua. Olua minimum boleh aku lagi api yang tegar, no mevi dia. Lupa yang tegar, no minimum mevi dia, tapi yang tegar, no boleh aku lagi. Entahlah putih ilang dahagan, hari medin. Hari medin ilang dahagan, boleh aku entahlah. Hari medin ilang dahagan, walau di citra putih lupa kita andi. Ah, no minimum mevi dia yang tegar, mulin mah kita kota sa andi nak kota. Olah cara bitter reka headya kita andi, bitter reka headya kita entahkan, bitter reka headya dana ni itu. Oh. Asar bondai, arah pada 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 ini, hari pada kini, saya mau make, mau agi rupiah ini kerana, deng hari ini ada, deng pahedili ini ada, deng pahedili ini ada putih, deng pahedili itu balas, message ada, ne, deng pada kini, right, deng mehem kerana, istilah mau putih, andin nak putar lagi putih, boleh ak meh vidhya, boleh ak kali. Dan pahedili itu balan putih. Dan pahedili benda mana? Dan pahedili benda mana? Mereka boleh akan ini putih. Hari? Ah, neka teman uki lada anu an hari. Eki ane putih mage foto eka tweetu nama, mage kamera eka tonu nama samai pahedili neti benda. Ekai. Dan mage me pintu re mang ayin keragan nama mama mau benda neni nih itu. Hari. Ehna dan pahedili kira dala tiu nih. Kini kula pahedili kian anik tadi pahedili benda. Right? Hari. Onna dan hari. Dengan api anda kamu minum ini bagi olahkar boleh ya bitter ya kan anda kamu putar aja kalau tino ini bitter minum bitter ya kan anda kamu mihem rau matu olahkar bitter ya kan mihem lastan itu, kaya lagi citra putih udin tika loko itu anda kan bitter ya cuci bitter ini mih ya loko mereka ini lah monara bitter ya kan monara bitter ya kan anda kamu loko eka mereka ini lah kikili bitter ini mih monara bitter ya minum loko itu anda kan monara sebab bitter ini itu monara ini mih kunda Ah, nah hari. Tempe hadili ini ada, tar hari. Dengan kata luar nani, ah, honda. Tempe hadili kira dah latino, hari. Apa hadili daru ek, right. Dengan anda kamu boleh, boleh anda kan?
hari onna pute deng eme ekak andaganna kaali athi neda andagatta neda right andagatta andaganna athi kiyala hitena o balanna chat box ekata daana bana andala harida kiyala sama andina andinawa nan vithara samath andinawa nan vitarak daana message ekak sama sir mama andinawa kiyala sama andinawa kiyala ne hemoma andala aa anda bohoma hondai nim tara kiyana andalu iwarai hari deng ඊට පස්සේ මොකක්ද දැන් අද පුතේ කරන්නේ මෙන්න දෙවන පියවරට යනවා දෙවන පියවර දැන් යම් කිසි දරුවෙකුට මේක අද තේරුම් නැත්නම් මගේ වීඩියෝ එක තියෙනවා පුතේ අනිවාර්යෙන්ම ඒක ගන්න පුළුවන් පුතාලට ඒක බලාගෙන කරන්න පුළුවන් ආ right වීඩියෝ එක තියෙනවා මෙන්න ඊළඟ එක අන්න දැන් මෙන්න මේක මේකේ අංක නම් පැහැදිලි නැති වෙයිද මේක ඔළුවේ ඉඳලා ඔළුව වගේ මෙහෙම ඉරක් ගහන දිගට ගහන්නේ පුතේ ආ ෂා අතකුත් දාලා හොඳයි මෙන්න ඔළුව වගේ ගන්න පුතේ මේ දැන් මේ ඔළුව දැන් මේ ඕගොල්ලෝ ඇඳන්නේ ඕවලාකාර බෝලයක් ඒ උස වගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8හමාර ආ සාමාන්‍යයෙන් 8ක් 7හමාර ඔළුව වගේ 8ක් හෝ 7හමාරක් ගන්න ඔළුව වගේ 8ක් හෝ 7හමාරක් ගන්න හරි ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් පුතේ කෙනෙකුගේ මානව රූපයක පරිමාණය මුහුණ වගේ ඒ කියන්නේ අපේ මූණ වගේ දැන් පුතාලගේ ඔළුවේ උස දැන් පුතාලගේ මූණේ ප්‍රමාණය තියෙනවනේ ඒ වගේ පුතේ අපි 7හමාරක් උසයි හොඳට මැනලා බලන්න පුතා ඔන්න තාත්තගේ හරි අම්මගේ හරි මූණේ ප්‍රමාණය ඉරටුවක් අරගෙන මූණේ ප්‍රමාණය ඉරටුවකින් මැනලා නැත්තම් අයියාගේ හරි අක්කගේ හරි මූණේ ප්‍රමාණය ඉරටුවකින් මැනලා ඒක බලන්න ඇඟට තියලා හරියට මෙනවා පුතේ 7හමාරක් වට ඒක තමයි සාමාන්‍යයෙන් කෙනෙකුගේ පරිමාණය ඒක තමයි හැබැයි පුතේ එක එක මේක වෙනස් වෙනවා වෙනස් වෙන්නේ මොකද දන්නවද සමහර දෑයෙ ඉන්න උස වැඩි ගොඩක්. සමහර අය ඉන්න ගොඩක් මිටි. ඒ කියන්නේ විවිධ ලෝකයේ මිනිස්සු විවිධ උස පරිමාණ තියෙනවා. හරි? ඒකින්ද ඒ අනුව වෙනස් වෙනවා. සමහර අය ගොඩක් මහත නම් උස අඩු වෙනවා. නේද? ගොඩාක් කෙට්ටු නම් උස වැඩි වෙනවා. අර එහෙම තියෙනවා. ඒකින්ද පුතේ ඒක වෙනස් වෙනවා. නමුත් පුතේ වෙනස් වුණාට පුතේ සාමාන්‍ය අපි නිශ්චිත හැඩය තමයි පුතේ දරුවෙකුගේ එමණට කෙනෙකුගේ මානව රූපයක පරිමාණය මුහුණ වගේ 7හමාරක්. එහෙනම් මේක අපි මනිමු අපේ මූණ වගේ. දැන් ඔන්න පුතාලට පුළුවන් ඕක ප්‍රැක්ටිකලි කරලා බලන්න ගෙදර. ගෙදර ඔන්න දැන් තාත්තා එහෙම ඇවිල්ලා පොඩ්ඩක් නිදාගෙන ඉන්නකොට සද්ද නැතු ඉරටු කෑල්ලක් තියලා මැනලා බලන්න. හරි? ඔව් අඳින්න. ආ ඔය ඉර ඇඳලා ඊට පස්සේ මනින්න මේ විදිහට. ඔළුව වගේ 7හමාරක් ගන්න. ඔළුව වගේ 7හමාරක් මාක් කරගන්න. 1යි 2යි මේ සර්සර් එක 3යි 4යි 5යි 6යි 7යි sorry මේ වැරදුනා 1යි මෙතනද මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7හමාර ගන්න. ආ 8ක් ගන්න කමක් නැහැ. 8ක් ගත්තත් කමක් නැහැ. ඒ 8 7හමාර ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මේ ප්‍රමාණය මම පැන්සලෙන් මනින්න. මෙතනද මෙතන පැන්සලෙන් මැනලා ඒ වගේ තියාගෙන යන්න. පැහැදිලිද? right. ඒක ඇඳලා පස්සේ කියන්න ඉවරයි කියලා. තවමත් අඳිනයි මට මැසේජ් දා. තවම කරගන්න බැරි උනායි. තේරුන්නේ නැති අය මට කියන්න. සර් මට තේරුන්නේ නැහැ කියලා කියන්න. right. මේ උඩින් දාලා තියෙනවා මම විස්තරේ මේ. දාලා තියෙනවා. හරි. ඇන්ද තාම තේරුණේ නැත්නම් ඒක අහන්න මගෙන් තේරුණේ නැත්නම් අහන්න හොඳයි ඉවරයි සර් බොහොම හොඳයි තේරුණා බොහොම හොඳයි මගේ පුතා බොහොම හොඳයි ඔන්න බලන්න අද අඳිනවා පුතේ ලස්සනම ඔය ඔය ඔයාලට මිනිස් රූප අඳින්න බැරි හැමෝටම අද පුතේ මං අඳනවා මිනිස් රූපයක් රයිට් මට තේරුණේ නැහැ සිත් චතුමිනී මෙහෙමයි චතුමිනී මෙහෙමයි දැන් ඕවලාකාර බෝලයක් මෙහෙම ඇඳනේ පුතේ ආන මෙහෙම ඇඳනේ රයිට් ඇඳලා ඉවර වෙලා මේ විදිහට පුතේ අඩි රූල තියලා හරි කමක් නැහැ මෙහෙම ඉරක් ගහලා ඊට පස්සේ පුතේ මේ ඔළුවේ ප්‍රමාණය තියෙනවනේ අපි හිතුවා මේ ඔළුවේ ප්‍රමාණය පැන්සලෙන් මැන්නොත් අඟලක් විතර කියලා නේද ඔළුවේ ඕගොල්ලෝ ඇඳපු ඔළුවේ ප්‍රමාණයක් ඇතිනේ ඒ ප්‍රමාණය වගේ පුතේ ගන්න 7හමාරක් හෝ 8ක් පැහැදිලිද මෙතන මේ ඔළුවේ ප්‍රමාණය මෙන්න මෙතන ඉඳන් මෙතන 1යි නේද නැත්නම් මෙතන ඉඳන් මේ ඔළුව ඇඳනේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 7යි 7හමාර නැත්නම් 8ක් ගත්තත් කමක් නැහැ දැන් තේරුණාද චතුමිනි? හරිනේ? දැන් තේරුණාද චතුමිනි? කියපු එක? right තේරුණා. හරි. එයාට විතරයි ගැටලුව තිබුණේ දැන් හරිනේද පුතේ? right. මට තේරුණේ නැද්ද අපව? හරි. මේක ඇඳගන්න. ඊළඟට මේ විදියට යනවා. ආන්. දැන් අපි සාමාන්‍යයෙන් පුතේ අපේ ඒ ඇඳපු ඔළුව තියෙනනේ මූණ. ඒ මූණේ ප්‍රමාණයට තමයි පුතේ මෙන්න මේ උරහිස් එක. මේ සර් මාක් කරලා තියෙන්නේ. මෙන්න මේ උරහිස් එක මෙතනින් තමයි මෙතනින් තමයි මෙහෙම ඇඳෙන්නේ මේ. ආ මෙහෙම අඳිමු පොඩි මේ කියන්නේ මෙන්න මෙතන බෙල්ලට මේ ටිකක් ඉඳ බෙල්ලට පොඩ්ඩක් ඉඳ අරින්න ඕන මෙතන ඊට පස්සේ මේ කොටස් දෙකක් ප්‍රමාණය තමයි ඇඟට යන්නේ දැන් අපේ සාමාන්‍යයෙන් ඉන පපුව ළඟ නේද පපුව මේ කොටස
මේ කොටස පුතේ උරහිස් දෙක අඳිනකොට මුහුණේ පළල තමයි උරහිස් දෙකට ගන්නෙ. මේන්න මෙතන මෙන්න. මෙතන පොඩ්ඩයි යන්නේ මේ. ඉතින් පොඩ්ඩයි යයි. ආ. ඔළුවේ මේ මේ ප්‍රමාණය පොඩ්ඩයි. ආ. ඊට පස්සේ මේ විදිහට මෙහෙම අඳිනවා. මෙතන පොඩ්ඩක් හීන් වෙනවා. නේද? පෙයි ඉන හීනි නේද? මෙන්න මේ ටික ඇඳ ගන්න. ඒ කියන්නේ පුතේ මෙතන ඔළුව වගේ දෙකක්. ඔළුව වගේ දෙකක් ප්‍රමාණික කොටුවක් ඇඳ ගන්න. ආ. ඔළුව වගේ දෙකක් ප්‍රමාණික පොඩි කොටුවක් ඇඳ ගන්න. මෙන්න මේ විදිහට තරුංගලයක් හදනකොටත් එහෙමනේ කොටුව නේද? මේ ටික ලොකුයි මේ ටික පොඩි. ආ. අපි සාමාන්‍යයෙන් අපේ ඇඟ එහෙමනේ ඉන්න පොඩිනේ. උරහිස ලොකුයි. මේ විදිහට තමයි අඳි. මේ විදිහට ඇඳ ගන්න. right. ඒකත් ඇඳ ගත්තට පස්සේ කියන්නකෝ මට. ඒකත් ඇඳ ගත්තට පස්සේ ඔළුව ඇඳ බෙල්ලට ඉඩ තිබ්බ පොඩි සෙන්ටිමීටර් භාගයක් විතර. බෙල්ලට ඉඩ තිබ්බ සෙන්ටිමීටරයක් විතර. ඊට පස්සේ පුතේ අපි ඇඳා සරුංගලයක් වගේ පොඩි කොටුවක්. සරුංගලයක් වගේ පොඩි කොටුවක් ඇඳ. හරි. ඔන්න ඔය විදිහට ඇඳ. හරි. ඒ ටිකක් තේරුණ කාට හරි තේරුණේ නැත්නම් මට කියන්න. කාට හරි දරුවෙකුට තේරුණේ නැත්නම් අර චතුමිනි කිව්වාගේ මට කියන්න සර් මට තේරුණේ නැහැ කියලා. එතකොට මම කියලා දෙන්නම්. හරි. කිසිම දරුවෙක් නොතේරි ඉස්සරහට යන්න එපා. හරි. සර් ඉවරයි. සර් ඉවරයි. හොඳයි. හොඳයි. සතුටුයි. කලබලෙන් අඳින්නත් එපා ඉවරයි කියලා. හොඳේ. මේ විදිහට මඳි. කොටස් දෙකයි ගන්නෙ. ඔළුව වගේ කොටස් දෙකක් අරගෙන තමයි ඇඟ අඳි. හරි. දැන් බෙල්ලක මෙතන සර් ඇඳා. ආ හොඳයි. හරි. දැන් ඊළඟට ඊළඟට හරි. තවමත් අඳිනා ඉන්නවනම් මට මැසේජ් එකක් දා. තවමත් අඳින දරුවෝ ඉන්නවනම් කියා. හරි. මේව ඕන්න ආ සර් පොඩ්ඩක්. හරි. ඕ පොඩ්ඩක් ඇද කරලා ගන්න. හරි. තව අඳිනා අය තවම ඉවර නැහැ කියලා දාන්න ඉවර නැති අය. ඉවර නැති අය ඉවර නැහැ කියලා දාන්න මැසේජ් එක. ආ නෑ හොඳයි. රයිට් අඳි. රයිට් අනිත් අය බලන්න අඩුපාඩු. රයිට් මේ උඩින් තියෙන එක ඕන අය කාට හරි අවශ්‍ය නම් ලියා ගන්න. ඉන ළඟට වෙනකම් ඇඟේ උස. ඉන ළඟට වෙනකම් පුතේ ඇඟ කොටසේ උස තමයි හිස වගේ දෙකක්. හිස වගේ දෙකක්. ඔක හොඳට මතක තියාගන්න. හිස වගේ දෙකක්. ආ තේරුණේ නැහැ. ආන්න හිමාෂ මෙන්න මෙහෙමයි හිමාෂ. ඉස්සෙල්ලාම අපි බෝලයක් ඇඳානි. අපි බෝලයක් ඇඳ. ඊට පස්සේ පුතේ ඒක තමයි ඔළුවේ ප්‍රමාණය. ඕගොල්ලෝ මොකක් හරි ප්‍රමාණයකට ඇඳානි. ඒක තමයි ප්‍රමාණය. ඒ වගේ පුතේ අපි හතහමාරක් ගත්තා. මොන හොඳට අහගන්න අනිත් අය. අරගත්තට පස්සේ පුතේ ඇඟ කොටස අඳින්න ඔළුව වගේ දෙකයි. දැන් මේ වගේ එකයි දෙකයි. එතන තමයි ඉන. ආ ඉන එතනට මෙතනට ගත්තා. එකයි දෙකයි. ඔළුව වගේ දෙකක්. ඒක මාක් කරලානේ ඉතින්. එහෙනම් මෙන්න තුන්වෙනි කොටස තුන. එතනින් ඉර ගැහුවා. මෙතනින් බෙල්ලට පොඩ්ඩක් පල්ලෙහැන් අඳින්න. බෙල්ල බෙල්ලට ඉර තියන්න ඕනේ. බෙල්ලට පොඩ්ඩක් පල්ලෙහැන් මෙහෙම මෙහෙම ඉර ගන්න. මේ උදුරට වැඩිය මේ දුර අඩුයි. ඊට පස්සේ මේ විදිහට ඇල කරලා ඉනි දෙකක් ගන්න. දැන් ඇඳලි ඉවරයිනේ. දැන් තේරුණානේ. දැන් තේරුණානේ. ඉවරයි සර් හොඳයි. තාම තේරුණේ නැති දරුවෙක් ඉන්නවනම් කියා. කාට හරි තේරුණේ නැති දරුවෙක් ඉන්නවනම් කියා. බය වෙන්න එපා. මගේ වීඩියෝ එක බලාගෙන කරන්න පුළුවන්. වීඩියෝ දානවා පුතේ. ඔයාලා ඒවා බලන් කරන්නත් පුළුවන්. හොඳයි. බෝලේයි දැන් මේ පෙට් මේක ඇඟේ කොටසකුයි අපේ මේ මේ සැකිල්ල තමයි ඇඳගන්නේ. මේ සැකිල්ල ඇඳගත්තට පස්සේ පුතේ අපිට හරි ලේසි චිත්‍රය අඳින්න. ඉවරයි කියලා දාපු නිසා මම ඊළඟ කොටසට යන්නම් පොඩ්ඩක්. දැන් මෙන්න මේ විදිහට වැඩේ ඇවිල්ලා තියෙනවා නේද? මේ විදිහට වැඩේ ඇවිල්ලා ඇති කියලා බලන්න. මේ විදිහට ඇවිල්ලාද කියලා බලන්න. තාමත් මේක තේරුන්නේ නැති දරුවෙක් ඉන්නවනම් මට කියන්න. තවමත් තේරුන්නේ නැති දරුවෙක් ඉන්නවනම් කියන්න. දැන් පුතාලගේ චිත්‍ර පොතේ ලොකුවට මිනිස් රූපයක් අඳින්න ඕන. අර ලොකු පොතේ චූටියර නිකන් පඟර net එක වගේ එකක් අඳින්නේ නැහැ. ලොකුවට අඳින්න ඕන. අන්න. ඉනේ ඉඳලා. දැන් මෙතන ඉඳලා තේරුණා කියලා තියෙන හොඳයි. මෙතන ඉඳලා පුතේ එක කොටසක්. දැන් මෙතන ඉඳ කොටස් දෙකක් නෙගත්තේ ඔළුව වගේ. එහෙනම් එතන ඉනේ ඉඳලා උකුල. මේකට කියන්නේ උකුල ප්‍රදේශය. උකුල ප්‍රදේශයට ගන්න එක කොටසයි. මෙතනින් මෙහෙම උකුල ප්‍රදේශයට එක කොටසයි. ඒක පොඩ්ඩක් මෙහෙම උකුල උකුල පොඩ්ඩක් මෙහෙම උකුල මෙහෙම දෙපැත්තට
මේ තියෙනව නේද උකුල විශේෂයෙන් කාන්තාවන් ගැන උකුල හොඳට තියෙනවා නේ කලේ අර යන්නේ නේ වතුර එහෙම ගෙනියනෝ නේ කලේ උකුල තියන් යන්නේ ඒක උකුල හොඳට තියෙනවා පිරිමින්ට වඩා පිරිමින්ගේ උකුල අඩුයි කාන්තාවන්ගේ උකුල වැඩි ඒ උකුල ප්‍රදේශයේ මෙහෙම එක කොටසක් ඇඳ ගන්න උකුල try දෙකක් ඇඳලා තේරුණේ නැත්තම් කියන්න එකක් ඇඳ ගන්න හරි ඒ කාට හරි දරුවෙකුට තේරුණේ නැත්තම් මට කියන්න පුතේ මං කියලා දෙන්න හරිද ඒක තමයි දහසරයක් හරි කියලා දෙන්න ඒ කියන්නේ බය වෙන්න එපා ඉනේ සිට උකුල ප්‍රදේශයේ තමයි ඊළඟට අපි අඳින්නේ හිස වගේ එක කොටසක් ඒ සඳහා අපි ගන්න මෙන්න මේ ඔළුව වගේ එක කොටසයි මේ ඉන්නේ එක කොටසක් ගන්න අරගෙන ඇඳ ගන්න දැන් අපි ඔළුව ඇඳ බෙල්ලට ඉඩ තිබ්බා පපුව ප්‍රදේශය ඇඳ ඉන ඇඳ ගත්තා රයි තේරුණේ නැත්තම් කියන්න හරි ලස්සනට ඇඳ ගන්න ඔය සැකිල්ල ඔම ඇඳ ගන්න තාම කකුල් එහෙම හරි ආයි කියා දෙන්න හොඳයි මෙන්න පුතේ ආපහු මෙහෙමයි ඕලාකාර බෝලයක් ගැහුවා ඒක පතකයි ඉන්නේ නේද ඕලාකාර බිත්තරයක් මම කිව්වා මොනරිය මොනරියකගේ බිත්තරයක් ලොකු බිත්තරයක් ඇඳගත්තා ඇඳගෙන පුතේ මෙහෙම ගැහුවා ඉරක් ඊට පස්සේ පුතේ අපි ඔළුව වගේ මේ ඔළුවේ දුර ප්‍රමාණය මැනලා 1 2 3 4 5 6 7 හතහමාරක් ගත්තා ඔය අටක් ගන්නත් පුළුවන් අරගෙන ඉකර අංක දාගන්න 1 2 3 4 5 6 7 8 දාගන්න හරිද අංක දාගන්න දැන් ඉස්සල්ලාම කරේ මොකද ඔළුව වගේ දෙකක් 1 2 අරගෙන මෙතනින් ඉරක් ගහලා පුතේ මේ වගේ කොටුවක් ඇඳගත්තා බෙල්ලට ඉඩ තියලා ඔළුව වගේ දෙකක් ගත්තට ටිකක් පල්ලෙහාට වෙන තමයි මේ ඉර ගහන්නේ එකක් ඇඳගත්තා ඉරක්ද කරන්න පුතේ මෙතන ඉඳන් එක කොටසක් මෙතන ඉඳන් එක කොටසක් ඒකට අපි කියනවා උකුල ප්‍රදේශය මෙන්න උකුල ප්‍රදේශයේ මෙහෙම ඇඳගත්තා. ඔන්න බලන්න ආන්න ඔය විදිහට ඇඳා. රයිට්? දැන් ඔන්න තේරුණාද බලන්න ආයි කාරිද පුතේ කවුද අපේ දිශාත්‍රි නේද? දිශාත්‍රි තේරුණාද මයි පුතේ දැන්? හොඳට තේරුණාද පුතාට? කියා දෙන සර් කියලා දාලා තිබුණා. දැන් තේරුණාද? ආ බොහොම හොඳයි. හරි. ඔව් කියලා දාලා තියෙනවා. හොඳයි. ඔව් හොඳයි. ඒක තමයි වෙන්න ඕන. මගේ මට ඕන පුතේ බොහොම සරලව මගේ රත්තරන් පුතාලට මේක කියලා දෙන්න. මේ මිනිස් රූපා බලන්න ඔයාලට අද ලස්සන මිනිස් රූපයක් ඇඳලා මට එවන්න ඕන පුතේ ලබන සති ඔන්ලයින් එක නිකන් සුපිරියටම කරන්න ඕන ඔන්ලයින් චිත්‍ර ප්‍රදර්ශන මිනිස් රූප හොඳයි ලස්සනට ඇඳලා එවන්න ඕන රයිට් ඔන්න මේ ටික ඇඳලා ඉවරයි තව කාඩ් තව ඇඳපු නැති දරුවෝ ඉන්නව නම් මට කියන්න තව ඇඳපු නැතාමත් ඇඳගන්න බැරි තේරුනේ නැති දරුවෝ ඉන්නව නම් මට කියන්න කාලය තියෙනවා පුතේ අද මම මේක ඇඳලා පැන්සලෙන් පාල ලබන සති තමයි අපි පාඩ කරන්නේ ඒකින්ද බය වෙන්න එපා බොහොම සරලව මේ කියන්නේ ආ ඇන්ඩ සර් හොඳයි තව අඳින දරුවෝ ඉන්න තව කාට හරි බැරි වෙච්ච දරුවෙක් ඉන්නවා නම් කියන්න පුතේ ලැජ්ජාවටපත් වෙන්න එපා මයෙන් අහන්න සර් කියලා දෙනවා මම මගේ පින්තූරේ මේ පෙන්වන්න නැති මේ බොඳ වෙන හින්දා පුතේ මම ඉන්නවා හොඳේ මේ සර් ඉන්නවා සර් මේක මේ පොඩක් මේ කැමරාවෙන් අයින් වෙලා ඉන්නේ මොකද දන්නේ මේක ඔයාලට මේ චිත්‍රය පේන්නේ නැති හින්දා හොඳේ හරි ඒ ගැන මොනවත් හිතන්න එපා හරි හරි ඔන්න ඇඳපු නිසා මම යනවා පුතේ ඉස්සරහට මම ඉස්සරහට යනවා වැඩි හොඳයි ඉවරයි සර් හොඳයි තාමත් තේරෙන්නේ නැත්නම් මට කියන්න මෙන්න ආන් දැන් පුතේ අපි ඉන ළඟට ඇඳනේ ඉන ළඟ ඉන්නේ පුතේ අපේ කකුල් පටන් ගන්න අපේ කකුලේ මහත කොටස නේද මේක අපේ ඉන ළඟින් පහළට දණ හිස දක්වා එන ටික මහතයි ගොඩක් අපේ කකුල් මහතයි නේද ඊට පස්සේ එතනින් පහළ ටික හීනි නේද ඒ මහත කොටස අපි අඳිනවා පුතේ මෙන්න මේ ඔළුව වගේ කොටස් දෙකක් ඔළුව වගේ කොටස් දෙකක් අපි අරගෙන මෙහෙම කොක්කක් දානවා මෙහෙම කොක්කක් දාන මෙන්න මෙතනට ගේන මේ ඉන්න කොටස් දෙක. ඒ කියන්නේ ඉන වගේ ඉන ඉවර වෙන තැනි. ඉන උකුල කොටස ඉවර වෙන තැනි ඔළුව වගේ දෙකක්. 1 2 මෙතනට ඇඳගන්න. රයිට්. වැරදුනා නම් ආපහුවන්. වැරදුනා නම් ආපහුවන්. මේවා කෙලින් ඇඳ ගන්න. ඒතකොට තමයි ලස්සන. මේවා එහෙට මෙහෙට ඇද වුණාම කැතයි. මේවා එහෙට මෙහෙට පුංචි වුණාම කැතයි. මේවා එහෙට මෙහෙට මේ වුණාම තමන්ගේ චිත්‍රය ලස්සනයි. ඒකෙන්ද කාලය තියෙනවා තව එකක් ඇඳතර කමක්. දැන් ඔයාලගේ චිත්‍ර පොතේ මෙතනින් පටන් අරගත්ත පොතේ මෙතන ඉවර වෙලා තියෙනවා මෙතනට වෙනකන් දැන් ඉවරලා තියෙනවා තව ඉඩ තියෙනවා චිත්‍ර පොතේ මෙතනට වෙනකන් හරි හරි ඒ ටිකක් ඇඳලා මට කියන්න තේරුණේ නැත්නම් ඒකත් අහන්න ඉනෙන් කුකුලෙන් පහල ටික අඳින හැටි තේරුණේ නැත්නම් අහන්න ලස්සනට අඳින්න වැරදුනාට කමක් නැහැ කීප වතාවක් අඳින්න කකුල් කොටස අඳින්නයි හදන්නේ ඔන්න උඩින් ලියලා තියෙනවා කකුල් කොටස අඳින්නයි හදන්නේ. හිස වගේ කොටස් දෙකක් උකුලේ සිට කකුල දක්වා අරගන්න.
ඉවරයි සර් හරි තව ඉන්නවද තව කලබලෙන් අඳින්න එපා වෙලාව අරගෙන අඳින්න කාලය තියෙනවා කාලය තියෙනවා වැරදුනා නම් ආපහු මකලා අඳින්න කාලය දෙනවා පුතේ ආපහු වැරදුනා නම් මකලා අඳින්න ඉවරයි කියලා දානවා නෑ පුතේ තව තව දරුවෝ ඉන්නව ඉවර නැති ඒගොල්ලන්ටත් අපි ඉවර කරන්න කාලය දෙමු ඒන සමහරලාට ඒගොල්ල ලැජ්ජාවට මට කියන එකක් නෑ ඉවර නෑ කියලා ඒකින්ද මගේ පුතේ ඉවර වෙච්ච දරුවෝ ඉවර තාමත් අඳින දරුවෝ මට කියන්න සර් මම තාමත් අඳිනවා කියලා එතකොට මම ඉන්නවා හොඳේ හරි ඒක නොදැම්මොත් මම දන්නේ නෑනේ ඒකින්ද තාම අඳිනවා කියලා දාන්න මේක පුතේ චිත්‍ර ඔයගොල්ලන්ට 6 වසරේ තියෙන මානව රූප ඇඳීම කියලා පාඩමක් මානව රූප රේඛාවෙන් ඇඳීම මෙන්න මේවට පුතේ තමයි අපි ඔයාලා මතකද මම කිව්ව පුතේ රේඛා කියලා පාඩමක් ඉගැන්නුවා නේද ඔය ඔයාලගේ තියෙනවා ටියුට් එකක් ඔයාලා ළඟ නේද නේද ඒකේ තියෙනවා රේඛා රේඛා මේ වක්‍ර රේඛා නේද ඍජු රේඛා කඩයිරි රේඛා තිරස් රේඛා අන්න රේඛා එකතු වෙලා තමයි පුතේ මෙන්න මේ හැඩතලයේ නිර්මාණය වෙන්නේ නේද රේඛා එකතු වෙලා තමයි හැඩතලයක් නිර්මාණය වෙන්නේ මම මේ පාඩම කියලා දුන්න පුතාලට මතකයිද මුලින්ම කියලා දුන්නා ඒකින්ද අපෝ කියලා දෙන්න ඕනේ නැහැ හරි රේඛා මේ පාඩමත් මේකත් එක්කම යනවා හොඳේ මේ පාඩමත් ලියා ගන්න ඕන CR පොතක ලොකු CR පොතක ලස්සනට ලියලා print out අරගෙන අලව ගන්න ඔව් ඔව් පාඩ කරන්න කියලා දෙනවා හැබැයි පුතේ අද නෙමේ පාඩ කරන්න කියලා දෙන්නේ ලබන සතිය අද වැඩි අද ඒකින්ද අද පාඩ කරන්න කියලා දුන්නොත් සමහර දරුවෝ ඉන්නවනේ පුතේ දක්ෂ දරුවෝත් ඉන්නවා ටිකක් ටිකක් තේරෙන්නේ නැති දරුවෝ ඉන්නේ ඒ ගොල්ලන්ට හැමෝටම හරියන තමයි ඒකින්ද ලබන සතිය පාඩ කරනවා අද ලස්සන රූපයක් අඳින්න හරි ලබන සතිය තමයි පාඩ කරන්නේ right දැන් මෙතන නිකන් ඇඳගත්ත තවමත් අඳින දරුවෝ ඉන්නවනම් මට දාන්න මැසේජ් එක නෑ right ඊළඟ කොටස තියමු අන්න දැන් මේ මැඳගත්තට පස්සේ මෙන්න බලන්න අපිට ඊට පස්සේ පුළුවන් මෙන්න මෙතනින් මේම දාලා මෙතනින් මේ ටික දාලා මේ විදිහට කකුල අඳින්න ඉස්සල කොටුවක් විදිහට අඳිනවා ඊට පස්සේ ඇඟිලි දානවා මේ ආන්න මෙතනටම අරගෙන තියනවා දැන් සර් මෙතනටම අරගෙන තියනවා දැන් ඉන ඇඳ ඉනෙන් මෙන්න බලේ මේ මහත කොටස ඇඳ කකුල් දෙකේ මහත කොටස ඇඳ ඊට පස්සේ හීනි කොටසත් ඇඳ කකුලේ ඊට පස්සේ මෙන්න කකුලට ඇඟිලි දාගත්තා මේකට මම මේ විදිහට කොටුවක් වගේ ඇඳලා මේකට ඇඟිලි දාගත්තා උතන්ට වෙනකන් කරගම් හිමින් අඳින්න කලබල වෙන්න එපා හිමින් අඳින්න හිමින් අඳින්න හිමින් අඳින්න කලබල නැතුව හරි දිනිත් දිනිත් බය නැතුව හිමින් අඳින්න අඳින්න හොඳයි කිසිම කලබලයක් නැහැ කිසිම කලබලයක් නැහැ කාලය දෙන්නම් ඕන තරම් අඳින්න වැරදුනාට කමන්නේ වැරදුනොත් මකලන්න. තව සැරයක් වැරදුනොත් මකලන්න. තව සැරයක් වැරදුනොත් මකන්න කොළේ ඉන්නොත් වීසි කළා දාන තව කොළයක්. එහෙමයි. බය වෙන්න එපා පොඩ්ඩක්. නොවේ විදිහට ලස්සන කකුල් අඳින්න. ලොකුවට අඳින්න ඇඟේ බරට හරියන කකුල් අඳින්න. කාට හරි තේරුන්නේ නැත්නම් අහන්න කාට හරි තේරුන්නේ නැද්ද දරුවෙක් කියනවා අහන්න මගෙන් මොනවා හරි තේරුන්නේ නැද්ද දරුවෙක් කියනවා අහන්න දැන් පුතාලා මෙතන ඉන්න දරුවෝ ටික ඔක්කොම චිත්‍ර කරන දරුවෝ බය වෙන්න එපා මම 6 7 ඉස්සරහට ඔක්කොම අරගෙන යනවා මේ සෙට් එකම අරගෙන යනවා අරගෙන ගිහිල්ලා වාර විභාග වල ලකුණු 90කට එහා පැත්ත ගන්න පුළුවන් විදිහට මම හදනවා මේ නෝට් ඔක්කොම දෙනවා පුතේ ඉස්කෝලේ චිත්‍ර ඉගෙනුවත් නැත්නම් මම අනිවාර්යෙන් ඔයාලට චිත්‍ර උගන්වනවා හරිද
දැන් මිනිස් රූප අඳින්න පස්සේ අඳින්න පුළුවන් මල් මෝස්තර අඳින්න පුළුවන් ඊළඟට ගස් අඳින හැටි ඒව තව ඉස්සරහට තේරුම් ගන්නවා right ඊළඟට සත්ව රූපයකින් මෝස්තරයක් අඳින්න පුළුවන් දැන් right ඉස්කෝලේ ගියාම නියමයට කරන්න ඕන ආ සුපිරියරම කරන්න ඕන හරි දැන් පුතේ මේක ඇඳලා ඉවරනාට පස්සේ මට කියන්න හොඳේ ඉවරයි කියලා බය නැතුව කලබල නැතුව අඳින කකු හරි දැනට කාට හරි එහෙම අමාරු නම් අපහසු නම් අම්මල තාත්තලගෙන් උපදෙස් ගත්තට කමක් නැහැ චිත්‍ර ගන්න අයලක් කල ඉන්නවා නම් උපදෙස් ගත්තට කමක් නැහැ හැබැයි Taman ඊට පස්සේ තනියම පුරුදු වෙන්න දැන් තේරෙන්නේ නැත්නම් අහගන්න කමක් නැහැ ඒකට හරිද ඒකට කමක් නැහැ මේ ඇඟිලි අඳිනකොට මහප්පට ඇඟිල්ල ලොකුයි නේද ඊළඟ ඇඟිල්ල ටිකක් පොඩි නේද එහෙම තමයි තියෙන්නේ නැතුව දැන් සුළඟිල්ල ලොකු වෙලා මහප්පට ඇඟිල්ල චූටි වෙන්නේ නැහැ එහෙම වෙන්නේ නේද සමහරවෙන් කකුල් උල් සපතු එහෙම වෙන්නේ නැහැ ඒතර තුවාල වෙනවා මේක එහෙම නැහැ මේ වගේ ඇඳලා කොටුවක් ඇඳලා ඒකට ඇඟිලි දා මේ මෙතනින් තමයි පුතේ කකුල් දෙක පටන් ගන්න තැන හොඳේ මෙතන ඉන්නට පොඩ්ඩක් මේ පහල් මෙතෙන්ට කකුල් දෙක පටන් ගන්න සමහරව කකුල් පටන් ගන්න මෙන්න මෙහෙන් මෙහෙන් කකුල් පටන් ගන්න නැහැ එහෙම කොහොමද ඒතර මේ කියතන් ඉරපුවා එහෙම ඉන්නේ නැහැ දැන් බලන්න අර 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 අපි මැනගත්තුවා ඒ ප්‍රමාණය තමයි යන්නේ මේ මෙතනින් කකුල් ඊළඟට මේ ඒ වගේ තව දෙකක් තමයි ද මෙතන මේ මෙතන වලලු කර ළඟට කකුලෙ මේ ඊට පස්සේ ඊතර ඉතුරු භාගය තමයි මෙතනට මේ විලුඹ ළඟට දැක්ක ආන්න එහෙම තමයි මතකයි බෝලය ඕලාකාර විතරයක් ඇන්දා ඊට පස්සේ පුතේ ඒ සයිස් එකේ කොටස් දෙකක් ගත්තා ඉන ළඟට පොඩි පෙට්ටියක් ඇඳගත්තා ඊට පස්සේ පුතේ එතනින් ඉඳන් තව එක කොටසක් අරගෙන උකුල ඇඳගත්තා උකුලේ සිට කොටස් දෙකයි ඔළුව වගේ ධනයිස ගාවට වෙනකන් ඇඳගත්තා ඊට පස්සේ එතනින් ඉඳන් නැවතත් කොටස් දෙකයි කකුලේ වලලු වලලු කර දක්වා ඇඳගත්තා ඉතුරු භාගේ කකුල කාට හරි තේරෙන්නේ නැත්නම් අහන්න කාට හරි තේරෙන්නේ නැත්නම් අහන්න පුතාලගේ ජනවාරි මාසේ පෙබරවාරි මාසෙට අදාළ පෙබරවාරි මාසෙට අදාළ ටියුට් එක දාලා තියෙනවා ගන්න පුළුවන් ඒ මාසෙටම අදාළ දවස් හතර ඒ මාසෙටම අදාළ ලෙසන් හතරක් තියෙනවා ඒක අරගෙන ලියා ගන්න ඊළඟ මාර්තු මාසේ ස්තූප පාඩම ලෙසන් 4කට හදලා තියෙනවා එකක් පුළුවන් ඔයගොල්ලන් ලබන මාසේ අරගන්න දැන් හදලා දීලා තියෙන්නේ තාම අප්ලෝඩ් කරලා නැතුව ඇති සර් ඒවත් ගන්න පුළුවන් එතකොට ඔයාලට තියෙනවා පළවෙනි වාරේ 6 ස්තූප මේ හොතර මතක තියාගන්න පුතේ ස්තූප කියන්නේ ඉතිහාසෙට ඉතා වැදගත් හොඳේ ඉතිහාසෙ විෂයට ස්තූප පාඩම ඉතා වැදගත් ඔයාලට තියෙනවා 6 ඉතිහාසෙ ඒකේ තියෙනවා ස්තූපයක කොටස් ස්තූප වර්ග ඊළඟට ලංකාවේ හැදිච්ච පළවෙනි ස්තූපය මොකද්ද? ඒ ඔක්කොම ඉතිහාසෙට එනවා. ඒකින්ද මේ විශ්වය ඉතාමත්ම වටිනවා ඉතිහාසෙට. ආ හරි. කවුද සනුගි? සනුගිට ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පුතාට පුළුවන් මගේ වීඩියෝ ටික බලන්න අරගෙන ඒකට යන්නත් පුළුවන්. ඒ අරගෙන මම නැවත වතාවක් කියලා දෙන්නම් සනුගි. මෙහෙමයි ඉස්සලම ඇඳ ගන්න අනිත් ළමයි තාම අඳිනවනේ නේද? ඔව් අනිත් ළමයි අඳිනකම් මම එයාට කියලා දෙන්නම්. මේ විදිහට අපි ඇඳගත්ත පුතේ කිකිලි බිත්තරයක් වගේ එකක් ලොකුවට නිකන් මොනරියෙක්ගේ බිත්තරයක්. මේ විදිහට ඇඳගත්ත ලොකුවට ඕවලාකාරයි බිත්තරේ කියන්නේ. ඕවලාකාරයි බිත්තරේ හැටි තමයි අපේ මුණ නේද? ඒක ඇඳගත්ත පුතේ ටිකක් ලොකුවට අපේ කොළේ ඇඳගත්තා. ඊට පස්සේ පුතේ මම මෙහෙම දිගට ඉරක් ගහනවා පුතේ. ඒ ඉර මැන ගන්නවා පුතේ ඔළුව වගේ හතක් මාරක්. මෙන්න මෙතන ඉඳන් 1යි නේද? 1යි 2යි මෙතන ඉඳන් මෙතනට 1යි 2යි 3යි 4යි 3යි 5යි 6යි 7යි 7ම මෙතන යනවා මාක් කරගන්න ඊට පස්සේ මම මොකද්ද කරේ පුතේ ඔළුව වගේ කොටස් දෙකක් 1යි ඉඳන් මෙතනට 1යි 2යි කොටස් දෙකකින් ඉන ඇඳගත්තා ඉන ඇඳලා මෙතන මේක මෙහෙම ඇඳගෙන මේ බෙල්ලට පොඩ්ඩක් ඉඳ තියන්න ඕනේ නේද ඉඳ තියලා මේ හරියෙන් මේක ඇඳලා මේ විදිහට මෙහෙම ගහගන්න
ඊළඟට පුතේ මෙතන ඉඳන් මෙතනට ඉන කොටස sorry මෙතන ඉඳන් මෙතනට ඉන කොටසක් එක මේ මේ ඔළුව වගේ එක කොටසක් අරගත්තා මේ ඉන කොටස ගත්තා එයා ඇඳගත්ත අපේ උකුල පළල්නේ මෙන්න මේ විදිහට එනවා right ඊළඟට පුතේ මෙතන ඉඳන් මෙතනට ධන හිසලක් දක්වා ඔළුව වගේ දෙකයි එකයි දෙකයි අරගත්තා අරගෙන මේ ඒ හරිය මහතයි නේද සමහර මේ අපේ මේ හරිය මේ පිටි යා මේ කොටස් මහතයි ඒවා අපි මේ මේවා හීන් වෙලා මේවා මහත් වෙන්නේ නැහැ ඒවා නේද බරව හැදිච්ච අයට නේ අර බරව කියලා රෝගයක් තියෙන. එහෙම හිටනම් මේක මේක ලොකු වෙලා මේක හීන් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. අපේ සාමාන්‍ය මේ සාමාන්‍ය පුජ්‍යලයකගේ මේ ඇඟේ බර දරා ගන්න මේක ලොකුයි ගොඩක්. මේ හරි බත් කෙන්ද කියලා කියන මේ හරි මම හිතේ ඉන්නේ. ඔව් ම කලවා ප්‍රදේශය. කලවා ප්‍රදේශය. ඒක විශාලයි. නේද? මෙතන. ඊළඟට පොතේ මෙයා කරද බත් කෙන්ද ප්‍රදේශය මට හිතෙන විදිහට කියන්නේ වේද මහත්තුරු කියන්නේ එහෙම. ඒතර ඒකේ මේ මේ ටික තමයි කකුලේ අර අපි දන්නවනේ මේ අර කකුලේ මේ නේද ඔය සවිශක්තිමත් කොටස නේද මේ හරිය නේද ඒක තමයි මේ ඊළඟට ඒ උළු වගේ දෙකයි එකයි දෙකයි ඊතුරු භාගය අපි කකුල ප්‍රදේශයට ගන්නවා මෙතන වලලු කරේ ඉඳලා ඔය විදිහට තමයි ගන්න මේ විදිහට ඊට පස්සේ අපි මේ ටික ඇඳ ගන්න දැන් තේරුණාද අපේ සනුගිට තේරුණාද සර් කියලා දෙන බොහොම හොඳයි ඇඳගෙන යන්න පුතේ හදිස්සියවත් මේ මොන හරි ගැටලුවක් වුණොත් වීඩියෝ එක බලන්න හොඳේ හරි හොඳයි හරි මගේ පුතාලට හොඳට තේරෙනව නේද පුතේ කියලා දෙනේවා හොඳට තේරෙනව නේද සර් කියලා දෙනවා සරලව තේරෙනව නේද පුතේ හරි කාට හරි තේරෙන්නේ නැත්නම් අහන්න නැවතව තවක් කියලා දෙනවා එහෙමත් තේරුම් නැත්නම් ආව පෞද්ගලිකව මට කෝල් එකක් දීලා අහන්න මම ඒකත් කියලා දෙනවා හරිද හරි ඉගෙන බය වෙන්න එපා හරි හොඳට තේරෙන්න තමයි කියලා දෙන්නේ දැන් මේ ටික ඇඳලා ඉවරුනහම මට කියන්න ඇඳලා ඉවරුනහම කියන්න ඇඳලා ඉවරුනහම ඉවරයි කියන්න නැත්තම් තාම අඳින දරුවෝ තාම අඳිනවා කියලා දාන්න මට ඉවරයි සර් තාම අඳිනාය තවමත් අඳින තවමත් චිත්‍රේ අඳිනාය තවමත් අඳිනවා සර් කියලා දාන්න බලන්න ඉවරයි තාම අඳිනවා හොඳයි අඳින් අඳින් අඳින සනුගි හරි ඉවරයි සර් ඇඳලා ඉවරයි සර් හොඳයි ගොඩක් අය ඉවරයි කියලා දානවා ඇඳලා ඉවරයි හොඳයි හරි තව චූටි වෙලාවක් දෙන සනුගිට නේද සනුගිට පොඩි ගැටලුවක් වෙච්ච නිසා චූටි වෙලාවක් දෙමු සනුගේ එක ඇඳ ගන්න කම් අපි ඉස්සරහට යමු සනුගේ ඇරෙන තවමත් තවත් අඳිනා ඉන්නවද අමන් තවම අඳිනවා ඒ කවුද කවුද ආ හරි තවමත් අඳිනා ඉන්නවද තවමත් තේරුන්නේ නැති අය ඇඳලා ඉවරයි කියලා නම් දාන ගොඩක් අය කවුරු හරි දරුවෙක් ඉන්නවා තාම ඉවර නැති සනුගීට කමන සනුගේ ඇඳ අඳීවීමෙන් සනුගේ ඇරෙන තව ඉන්නවද කවුරු හරි දරුවෙක් ඇඳලා ඉවර නැති දාන්න මැසේජ් එකක් ඉවර නැහැ කියලා නෑ ඉන්න ඔක්කොම ඇඳලා ඉවරයි වගේ නේද රයිට් ඉස්සරහට යන්නම් බොරුවට කියන්නේ එපා ඉවරයි ආන් අපි අත් දෙක අඳින්නයි යන්නේ මෙහිදී වැලමිට අපේ නාභිය ළඟ ආන් වැලමිට අපේ නාභිය නාභිය කියන්නේ මොකද්ද පුතේ අපි නේද ඔකට අපේ සිංහල වචනේ මොකද්ද නාභිය ශිෂ්‍යත් ඉගෙන ගන්නව නේද බුරිය ආන් නේද නාභිය කියන්නේ බුරිය අපි අපේ අම්මලාගේ ඔය දැන් අපි ගත්තොත් එහෙම අපි පුංචි කාලේ අපි මේ මොනවාද ආමාශය තුල වෙන අපි බඩ තුල ඉන්නකොට අපි ආහාර ගන්නෙ ඒ ඒ බඩවැල් ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ එතන තමයි. ඒකට අපි සිංහලෙන් කියනවා බුරිය. නැත්නම් ඒකට කියනවා නාභිය. හරි? ඒ නාභිය ළඟට තමයි පුතේ වැලමිට ඉන්නේ. දැන් පුතාලා බලන්න හිටගෙන කොහොම හිටගෙන පුතාලගේ වැලමිට හරියට තියෙන්නේ බලන්න බුරිය ගෙලින් නෙමෙයිද කියලා. නාභිය ගෙලින් තියෙන්නේ. නේ? එතනින් තියෙන්නේ. ආන්න එහෙනම් මේ චිත්‍ර අඳින කොටත් පුතේ වැලමිට එන්න ඕන හරියටම මෙන්න සර් ඇඳලා තිනවා මෙන්න මෙතනට ආන්න අප් දෙක අඳිනවා දැන් දැන් මෙන්න බෙල්ල මාක් කරගන්න බෙල්ල අඳිනවා බෙල්ල නිකන් චූටි රඳින එපා කොරවක් දෙක්ක බෙල්ල වගේ නේද කොකෙක්ක බෙල්ල වගේ චූටි රඳින්නේ නැහැ මේ හරිය පොඩ්ඩක් ලොක් ටිකක් ලොකුට මහතර බෙල්ල ඇඳගන්න ඇඳලා මෙන්න පොඩ්ඩක් මේක යනවා මෙහෙම පොඩ රවුම් කරනවා නැත්නම් මෙතන වැදුනොත් තුවාල වෙනවනේ දැන් මෙතන උල් හැඩයක් තිබුණේ මේ ආන්න මෙතන වැදුනොත් තුවාල වෙනවා ඒකින්ද අපි මොකද කරන්නේ මේක රවුම් කරනවා පොඩ්ඩක් මෙන්න රවුම් කරනවා ආ රවුම් කරා රවුම් කරලා මෙන්න ඇඟ මේ මෙහෙම් පටන් ගන්නෑ අත මෙහෙම් පටන් ගන්නෑ මෙහෙම් පටන් ගන්න අත නැහැ අපේ අත එහෙම් පටන් ගන්නවා එහෙම් පටන් ගන්න බෑ එහෙනම් අපේ අත ටිකක් මෙහෙම මහතයි මේ හරිය නේද අර අපේ කකුලේ මේ කලවා ප්‍රදේශය වගේ මේ හරිය මහතයි කොරෝනා බෙහෙත් විදින්නේ මෙතනටනේ ආන්න මෙතනට තමයි විදින්නේ මෙතනට විද්දා විදින්නේ මොකද මෙතන මස්
තියෙන මිතර රිදෙන්නේ නැහැ විත්තට. ආන්න ඒක තමයි මේ හරි මහතයි. නැත්තම් කොරෝනා බෙහෙත් මෙහෙට පතරතර දින්න පුළුවන් එහෙම විදි නැහැ. හරි? මෙන්න. කොරෝනා බෙහෙත් ඉදිරි මෙතනට. ආන්න ඒකින්ද මෙන්න මෙතන තමයි. මේකින්ද මෙන්න මේ ටික මහතයි. මේ ටික මහතයි. එහෙම නැද්ද? හරි. ඊළඟට අපි දන්නවා අපේ අතේ මේ ටිකත් මහතයි. ඊළඟට මෙතන ඉඳන් මෙතන වැලමිට ළඟට මේ කෙලින් ඇඳගත්ත නාභිය කෙලින් ඊට පස්සේ පුතේ මේ වැලමි මේ අතේ මේ වැලමිටෙන් පහළ කොටස මේ ඇඳගත්තා වැලමිටෙන් පහළ කොටස නිකාම නිකන් අඳින්න එපා මේ නිකන් අර මේ පැස්ටල් කූරක් වගේ එහෙම ඉන්නේ නැහැ ඔයාලා බලන්න හොඳට ඔයාලගේ අත අරගෙන බලන්න ඒ අතේ තියෙන හැඩයක් මහතයි නේ වැලමිටත් එක්ක මේ ටික ඇවිල්ලා ඒ මහතම මෙහෙට ඇවිල්ලා ටික 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 හීන් වෙනවා අන්න එහෙම තමයි අත තියෙන්නේ අත පිටලා තියෙන්නේ එහෙමයි මේ ආ ඒ විදිහට අත් දෙකත් දැන් කකුල් දෙක ඇඳගත්තා අත් දෙකක් ඇඳගන්න බෙල්ලත් ටිකක් මහත්තර ඇඳගන්න දෙපැත්ත රවුම් කරන්න මේ සැකිල්ල පේනවා දැන් මෙන්න අර මුලින් ඇදපු සැකිල්ල පේනවා පුතාලට මේ පෙට්ටියයි උකුලයි ඒ ටික පේනවා ආ මේ මාක් කරගත්තු ඔක්කොම පේනවා ඒකට උඩින් දැන් අපි මිනිස්සු ඉවරයි මෙන්න ඇඟිල් ටිකත් ලස්සනට දාගමු නේද අපේ මේ අතේ බලන්න මේ අත මේ මේ අතේ මේ අල්ල ගොඩක් ලොකුයි සමහරු ඉන්නවා මේ මෙච්ච ලොකුවට ඇඳලා චූටි අල්ලක් චූටි ඇඟිලි ටිකක් දානවා එහෙම කරන්න එපා ඒකත් මේ මූණෙන් එකක් මේ අත තියෙනවනේ මූණෙන් එකක් ඔයාලා බලන්න මූණට මෙහෙම තියලා අත මූණට තියලා බලන්න අත කෙලින් අපි අල්ල මූණෙන් එකයි එනනම් ලොකුවට එන්න ඕන හරි ලොකුවට එන්න ඕන හොඳයි යත් හරි හොඳයි දැන් ඇඟිලි ටිකක් ඇඳලා ලස්සන්ට මේක ඉවරයක් කරගන්න හරි හොඳයි ඉවර හිමින් අඳින්න කලබල වෙන්නපා මේ මේ ටික අඳින ටිකක් අමාරුයි පුතාලා මේ ටික අඳින පොඩ්ඩක් ඒ කියන්නේ ටිකක් අර දැන් සංකීර්ණ නිසා බය වෙන්න එපා ඇඳගෙන යන්න රයිට් ඉවරුණාම මට කියන කාලය දෙන්න ඕන තරම් හරි හොඳයි. ඇඳලා ඉවරයි කියලා සමහරු කියනවා. සම්ම අඳින දරුවෝ ඇති. රයිට්. ඒගොල්ලෝ අඳින්න. කලබල වෙන්න එපා. රයිට්. කාලය තියෙනවා හිමින් අඳින්න බය වෙන්න එපා
මෙහෙම මේ අනිත් කොටසට යන්නේ නැහැ. මේක ඔක්කොම ඉවරනාට පස්සේ තමයි යන්නේ. කැත වුණාට කමක් නැහැ. සමහර ලාට හිතේ අනේ මට අද කැමී කරගන්න බැරි වුණා. බය වෙන්න එපා. ගෙදරදී පුරුදු වෙන මේවා බලාගෙන. මේ සර් කියලා දුන්න හැඩ හරිය සරලයි. නේද? බෝලයක් ඇන්ද, පොඩි පෙට්ටියක් ඇන්ද, ලොකු පෙට්ටියක් ඇන්ද, කකුල් දෙක දැම්ම, අත් දෙක දැම්ම, ඔය හරි ලේසි. මිනිස් රූප මං කිව්වනි හරිම ලේසි කියලා. මිනිස් රූප අඳින අමාරු නෑ පුතේ. හරි? මේම හිටගෙන ඉන්න හැඩයක් ඊළඟ දවසේ කියලා දෙනවා පැත්තකට පැත්තට ඉන්න හැඩයක්. ඔයිද ටිකට හැමදාම මිනිස් රූප මෙහෙට කියලා දෙන්නේ. ලබන සති මිනිස් රූප කියලා දෙන්නේ නැහැ. ඒතොර එපා වෙනවා කම්මැලි. හැබැයි මේක අමතක කරන්න එපා. දැන් ඊළඟ දවසේ කියලා දෙනකොට මේක අමතක කරන්න එපා. මේ සිද්ධාන්ත ටික මතක තියාගන්න. ඔළුව වගේ දෙකයි. ඇඟ ඉනදා දක්වා එතන ඉඳන් උකුලට එකයි. එතන ඉඳන් දනපෝල් කටු දෙක ළඟට දෙකයි. එතන ඉඳන් වලලු කර ළඟට දෙකයි ඉතුරු භාගයක අන්‍ය මතක තියා. අත අඳිනකොට අතේ වැලමිට ළඟ ඉඳලා මේ සෝරි මෙතන 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 ප්‍රදේශය ඇතර තියන්නේ මොකද්ද මේ? කර ගාව ඉඳලා වැලමිට ළඟට සහ වැලමිටේ ඉඳලා මෙතනට දුර සමානයි. ඊළඟට මෙතන ඉඳන් මේ ගත්තොත් එහෙනම් මෙතන නාභිය දක්වා නාභිය ළඟට තමයි අපේ වැලමිට එන්නේ. හරි හොඳයි නෝ ලස්සන අඳින්න කීප සැරයක් අඳින්න කීප සැරයක් ඇඳලා ලස්සනම චිත්‍ර ඔයාගේ අම්මටයි තාත්තටයි පෙන්නන්න හරිද ඇඳලා ඊට පස්සේ මට එවන්න ඕ අඳින්න 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 පුතේ වෙලාව දීලා තියෙන්නේ වෙලාව දීලා තියෙන්නේ තවන් තාම ඔයාලා බය නැතුව වැඩ කරා මම ඉන්නවා රයිට් සර් එහෙම යන්නේ නැහැ රයිට් මේ ටික හොඳට ඔක්කොම ඉවර කරගත්තට පස්සේ තමයි සර් ඉතුරු කොටසට යන්නේ ඒකින්ද කලබල නැතුව හිමින් අඳින්න ආපහු අත අඳින විදිය කියලා දෙන්න හරි එහෙම අහන්න ඕනේ ඉදුවර බොහොම හොඳයි මෙන්න දැන් අත අඳින මෙහෙමයි දැන් බෙල්ල අඳින ඉඩ තිබ්බනේ පුතේ අපි බෙල්ල ඇඳගත්ත ටිකක් මහතට නේ ඔන්න ඇඳගත්ත සෙන්ටිමීටරයක් වගේ ප්‍රමාණය තමයි බෙල්ලට ඉඩ තියාගත්තේ ඒක පුළුවන් ඊට පස්සේ පුතේ මෙතනින් මෙහෙම කරකවල අරගෙන මෙන්න මේ උල් හැඩේ නැති වෙන්න මෙහෙම රවුම් කරන්න පොඩ්ඩ මේ ගොඩක් එහාට යන්න එපා මං කියවනේ මේ මෙතන මේ කන් දෙක ළඟින් නවතිනවා මේ කන් දෙක ළඟින් නවතිනවා මෙහෙම ගිහලා රවුම් කරා මේ පැත්තත් මෙහෙම ගිහලා රවුම් කරගන්න ආ හරි දැන් ඊළඟට පුතේ මෙතන ඉඳන් මෙතනට පොඩි දුරක් ඇවිල්ලා මෙතනින් අත් දෙක මෙහෙට අඳි මෙහෙම ඉලා හරි දැන් මේ ටික මහතයි මේ ටික හීනි මේ ටික මහතයි මේ ටික හීනි මෙන්න මෙතන අපි දානවා නාභිය ළඟට අපි ගත්තොත් එහෙම අපේ නේ ඉන හරියට එනවා අපේ වැලමිට මෙහෙම ඒ වැලමිට ආවට පස්සේ මේ ටිකත් පොඩ්ඩක් මහත් කළා හීන් කරනවා මහත් කළා හීන් කරනවා මේක අපේ අත මේක මේ විදිහට අපි ඇඟිලි ටික මෙහෙම ඇඳගන්න රයිට් රයිට් දැන්ට ඇඟිලි ඇඳගන්න බැරි නම් නිකන් හරි කමක් නැහැ මෙහෙම ඇඳලා අත බව පෙන්න ගන්න ඊට පස්සේ අත් දෙකේ විදිහට අඳින්න එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් අපි අත දිග්ගැස්සුවට පස්සේ අපි අත බලන්න ඕගොල්ලෝ නැකිල්ල අපේ ඇඟිලි ටික එනවා පුතේ මේ හරියට අපේ ඇඟිලි ටික මේ හරියට එනවා නේ අපේ මේ කකුලේ මේ හරි කසන්න පුළුවන් නේ අපිට අත දිග ඇරලා ආ නේනම් අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන වැඩි හරි අපිට බෑනේ මේ මහපට ඇඟිල්ලක් කසන්න බෑ නැවෙන්න ඕනේ ඒක. ඒක අන්න එහෙම තික නැහැ. ඒකින්ද අපිට දනපොල් දනපොල් කටු අල්ලන්න සමහරුන්ට නම් පුළුවන් අය ඇති. ඔය මං කිව්වේ අර විවිධ පුජ්‍යලිය විවිධ පරිමාණ කියලා. ඒගොල්ලන්ට පුළුවන්. ඔය සමහරු කරන්නේ ජිම්නාස්ටික් එහෙම ඒගොල්ලන්ගේ ඇඟේ පරිමාණ වෙනස් වෙනවා. ඒකෝර ඒගොල්ලෝ නැවෙන්න පුළුවන්. අනිත් පැත්තට හැරිලා ඔළුවෙන් මේ ගල් කැටයක් ගන්න පුළුවන්. ඔළුවේ මේ සෝරි මේ කටින් ගල් කැටයක් ගන්න පුළුවන්. ඒ වගේ වැඩ කරනවා ඒගොල්ලෝ. ඒ පුතේ අර මංගේ පරිමාණ වෙනස් තමයි. ඒ අරින්න ඒ අපේ පරිමාණ නියමිත පරිමාණවල විදිහට අපිට මෙතන අල්ලන්න පුළුවන්. දැන් පිට තේරුණාද පුතේ ඇඟිලි අඳින්න ආ ඇඟිලි අඳින්න පුතේ වෙනම අත් අඳින පාඩමක් කියලා දෙනවා පුතාලට වෙනම මූණක් අඳින හැටි අත් දෙක ඇඟිලි පාට කරන හැටි කකුල් දෙක පාටක ඇඟිලි අඳින හැටි ඒක වෙනම පාඩමකින් කියලා දෙනවා ඒකින්ද දැනට යම්තම් මේ විදිහට ඇඳ ගන්න දැනට මේ විදිහට ඇඳ ගන්න වෙනමම කියලා දෙනවා පුතේ මේ සියුම් මේවා අඳින හැටි හරි ඇඟිලි අඳින හැටි කකුල් විවිධ පැතිවලට යන හැටි අත එහෙම යයි වෙනම කියලා දෙන්නම් ඔළුව මේ සෝරි මේ මොනවාද ඒ කියලා දෙන්නම් ඒ ටික හරි එයා පස්සේ කියලා දෙන්නම්. දැනට නිකන් සාමාන්‍ය විදිහට පුළුවන් විදිහට ඇඟිලි ටික අඳි. හරි? ඒවා ඉස්සරහට කියලා දෙන්නම්. හරි.
sama adina adu putte sama adina daru usar kiyala dana sama adina sir kiyala dana balan ha bohoma hondai hari 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 sama adina daru usar kiyala dana hondai andi andi kalabal nathuwa andi ivara daruwoth inna ivara daruwa adu paadu tika hadana dan ivara vechi daruwange engili wala adu kuda peenawa athi nakitla balana podda chithre nakidinna putuwen nakitala balanna tamange chithre diha ekaw thawa adu paadu peenawa ihita addawilla mihita addawilla passa patta addawilla ehem peena hari balan nakillat balan nakilla podda passa dehema gihilla balanna chithre lassana kiyala demo pe innona pennala ahanna kohida monada vela thiyenne kiyala e adu paadu hada ekollu demo piyangen ahanna ekollu kiyai ayyo menna kapula metena addawilla kiyala etana hadan oy mage chithre balanna Mage putalata therenne naththam kiyanna kiyala denawa honde kiyala denawa therenne naththam kiyanna Oh, andi ini putih andi, halal balik itu andi, tapi belati ya no. Ada api main citra laser di barat karan non, laser di barat karan lah, walau kita mau pion temen kepenan non ada, right? Mang awasan itu oke ma, kamera on karena balan mau citra dikah, oke? Citra motor pen, api penan mau citra dikah. Ekena ministro pe ivarunata sama ivara naha rupe ministro pe ivarunama tika sadata enda gana pensali irima andala eka karagana pulan antimata etoda hondara pahadiliwa peena aa penna hari puthe mama ekata welawa dennam puthe honde chithra pennana welawa denna mokada puthe den camera on karoth ehema me rupe pahadili wenne naha ekena man ekata dennam avasthawa hari den kawuruwa chithra pennanna epa meka andali iwara karamu bawa iwara naha Emang istirahat ya, anda dapat dak sama andi nama Sama andi nama daru inwana ngusir kira dan. Sama andi nama daru inwana ngusir kira dan. Ne. Ngusir sama andi nama andi. Andi. Meka tika kara samane malmostra wage nemei poddak itin poddak neda poddak andina kammeli gatiyak enawa namuth mama puthe kammeli nathi wena widihata uthalada ithamathma sarala widihata thamai me kiyala de hari me widihata purudu unoth apita aniwarya minis roopa andinna puluwan minis roopa andinna puluwan kiyanne chithra kalawa ithin weda karuwek thamai minis roopa puluwan nam me chithra karanege wasiya thamai puthe එකක් තමයි ඔබ නිර්මාණශීලී පුද්ගලයෙක් බවට පත් වෙනවා right ඊළඟට ඔයාලට ඉතිහාසයේ වෙනම ඉගෙන ගන්න දෙයක් නැහැ බොහෝ කරුණු ඉතිහාසයට චිත්‍ර කලාව තුලින් ලැබෙනවා අනුරාධපුර යුගයේ පොළොන්නරුව යුගයේ මහනුවර යුගයේ හැමදේම ඉගෙන ගන්න ලැබෙනවා අනිත් එක තමයි පුතේ ලංකාවේ සමහර විශ්වවිද්‍යාලවල තියෙන ඉතා දුර්ලභ පාඨමා මේ චිත්‍ර විෂය කරලා බයෝ මැක්ස් වගේ කරොත් ඒවෙන් යන්න පුළුවන් චිත්‍ර විෂයක් තියෙනවා නේද ඔය ඉංජිනේරු පාඨමාලා තියෙනවා ෆැෂන් ඩිසයින් ආකිටෙක්චර් ඊළඟට උද්‍යාන භූමි අලංකරණ එන උද්‍යාන අලංකරණ මේ උපාධි ඒවත් ලොකු තියෙනවා පුතේ යන්න පුළුවන් පැති ඒක නිසා ඔබ මේ විෂය ඉගෙන ගත්තාම ඔබ නිර්මාණශීලී පුද්ගලයෙක් බවට පත් වෙන එතකොට හිතන් ඉගෙන ගන්නවා ඔබ එතකොට හිතලා කරනවා කියන්නේ පුතේ ඔබ අනිවාර්යයෙන්ම ඉදිරියේ තියෙන විෂයන් වලදී සාර්ථකව උත්තර දෙනවා ඔබට හිතන්න පුරුදු වෙනවා මේක දැන් මේ මිනිස් රූපයක් අඳිනකොට ඔබ හිතනවා නේ ඔබගේ ඔබ හිතනවා ගොඩක් නිර්මාණයක් නේ කරන්නේ ඒතර හිතනවා ගොඩක් ඒක නිසා මතක තියාගන්න මේක ඉතාමත්ම වැදගත් මම ඒකයි කියන්නේ ඔබ හැදෑරිය යුතුම විශේෂ තමයි චිත්‍ර సౌందර්ය විශේෂක right සංගීත නැටුම් වලටත් වඩා කමක් නැහැ ඒක ඒවත් විශේෂයන් තමයි ඒවත් අවුලක් නැහැ නමුත් චිත්‍ර කලාව හැදෑරීම තුළ පුතේ ප්‍රායෝගිකව ජීවිතේ තමයි
තමන්ගේ ප්‍රායෝගික ජීවිතේ ඉතාමත්ම ලස්සන කරගන්න පුළුවන්. ගෙදරතොර දේවල් පුළුවන්. හරි. මෙන්න ඊළඟට සයිඩ්. ආ ඔව් මොන පාඩම්ද දන්නවද පුතේ? වර්ණ කියලා පාඩමක් ඇති. රේඛා කියලා පාඩමක් ඇති. හැඩතල කියලා පාඩමක් ඇති. අන්නේ ටික ලියා ගන්න පුතේ. ඒ PDF දාලා තියෙන්නේ ඒවා අපිට පුළුවන් අරගන්න. ඔයාලට අරගන්න පුළුවන් print out. ආ ආඩ්දාන නම්බර් එක පුතේ මම එදා දැම්මා. මම මේක ආපහු ඔයාලට එවන්නම් මම chat box එකට ලියා ගන්න ඕන නම් 0.77 459යි 18යි 52 ඔන්න මං chat box එකට දැම්මා. ඔකට මට WhatsApp එවන්න. එදා චිත්‍ර දැන් මට චිත්‍ර පෙන්වන්න බැරි වෙච්ච ළමයි. සර් එදා පෙන්වන්න බැරි වුණා චිත්‍රය කියලා දාන්න මොකක් හරි. හොඳේ. ඒක හැමෝම එවන්න එපා. අනිත් හරි. හරි නේද? දැන් ඇති නේද? කාලෙම ඊළඟට පොඩ්ඩක් ඉස්සරහට යන්නද? තාමත් අඳින දරුවෝ ඉන්නවද? ඉවරයිද ඔක්කොම? තාම අඳිනවා නම් ඔව් සර් කියලා දාන්න. තාම අඳිනව නැහැ. හොඳයි. මෙන්න යනවා ඉස්සරහට. මෙන්න ඉස්සරහට යනවා. මෙන්න ඊළඟ ටික. right. මෙහෙම ඇඳගත්තා. මෙන්න. ඊළඟ පුළුවන් පොදි අපිට මේකේ මකන්න දැන්. මේකේ තියෙන මෙන්න මේ මේ අනවශ්‍ය කොටස් මකලා දාන්න දැන්. මේවා තියෙ මේ මේවා මේවා මේ අංක දාපුවා. ඒවා ඔව ඔක්කොම මකන්න. ඔක්කොම මකන්න. මේ මේ උල් හැඩ මේ අනවශ්‍ය මේව කෑලි මේවා ඒවා මකලා දාන්න. මකලා දැම්මාට පස්සේ ඔබට ලස්සන චිත්‍රයක් එයි මෙන්න මේ වගේ. හරි මේ වගේ. අන දැන් පැන්සලෙන් මොකද දන්නවද කරන්නේ? පැන්සලෙන් පුතේ මේ මේ ඇහැ මේ මූණ ඇහැ කට ඇඳලා ඒවත් ඇඳලා කොණ්ඩෙත් එහෙම ලස්සනට ඇඳලා කම් දෙක එහෙම දාලා ඊට පස්සේ පුතේ මේවා මේ අඳුරු කරන්න පැන්සලෙන් පොඩ්ඩක් අඳුරු කරන්න. එතකොට ඔබට ලස්සන මානව රූපයක් එවි මේ වගේ. ආ නම ලොකු කර. මේ වගේ. අඳින බල. ලස්සනට දැන් පැන්සලෙන් හිමින් පාට කරා. ඔබට කාලය දෙනවා 4:25 දක්වා වැඩේ කරගෙන යන්න. ඔව් 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 ඇඳුම් දාන ඇඳුම් දාන ඇඳුම් ඇඳුම් දා ගන්න පුළුවන් පස්සේ ඔය විදිහට පුරුදු වෙන්න අනිත් ඔය ඇඳුම් දාන කලිසමක් ඕන නම් කලිසමක් අඳවන්න අර මම ඇඳුම් මේ එහෙම දැන් සරමක් ෂර්ට් එකක් ඇඳුවොත් මේ ඇඟේ තියෙන හැඩතල පේන්නේ නැහැ නේ පුතාලට ඒකෙන්ද තමයි මම මේ විදිහට ඇඳේ එතකොට දැන් පුතේ ඇඟේ හැඩතලේ පේන්නේ හොඳට එතකොට දැන් මේ හැඩතල පේන්නේ ඒ ඒවා නැත්තම් අර මේවා ඇඳුම් ඇඳුවා මේ හැඩතලේ වැහෙනවා ඉකින්ද ඔයාලට ඕන පස්සේ ඔයගොල්ලෝ අඳින්න මේ විදිහ ෂර්ට් එකක් ඇඳලා මේව දාන කලිසමක් ඇඳලා ඒ වඳි කමක් නැහැ හරි මේ කොණ්ඩේ හැම ලස්සන පාට කරන්න S2 දාන S2 ගේ බබා බෝලේ බෝල දෙක ලස්සන පාට කරන්න hina වෙලා ඉන්නවන හය දාන ලස්සනට පොඩක් පැන්සලෙන් පොඩක් ඩාක් කරන්න මේවා හැමෝටම පුතාලට තේරුණා නේද වැඩේ කරයියන් ලස්සන පාට මේ ටික මේ මේ දැන් මේ පාට කරන්න කියපුවට තේරුණා නේ පැන්සලින් හොඳේ පැස්ටල් වලින් හරි වෝටර් කලර් වලින් හරි පාට කරන්න ලබන සතිය මේක පාට කරන එක තමයි කරන්නේ ඒක නිසා ඔයාලා ආ ස්ක්‍රීන් එක පැහැදිලි නැහැ පුතේ ස්ක්‍රීන් එක පැහැදිලි නැද්ද පැහැදිලියෝ පැහැදිලි පුතේ අනිත් දරුවෝ කියනනේ පැහැදිලි කියලා ආන්ටි ටිකක් වෙලා යනකොට හරි ආවි. සමහරවිට data පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකොට ඒ වගේ ගැටලු එනවා. right? හරි. මම පොඩ්ඩක් ඉන්න.
පොඩයි ඉන්න පුතේ විනාඩියක් පොඩයි මලන පොඩ පැහැදිලි බව හදා ගන්න පුළුවන්ද බලන්න. දැන් පැහැදිලි නේ පුතේ? දැන් පැහැදිලි නේ? නෑ? ඒත් නැද්ද? ආ පොඩ්ඩක් බලමු. අනිත් අයට? කාටවත් පැහැදිලි නැද්ද පුතේ? ආ පැහැදිලි යෝ එහෙනම් පුතේ පුතානේ අය අර අනිත් දරුවන්ට ආ හොඳට පැහැදිලි ඒකතෙන් ආ බෝ ආයකනේ පුතේ පැහැදිලිලු අනිත් අයට මේ පොඩි ඔය ගැටලුවක් තියෙන එක කෙනෙකුට දෙන්නකොට පොඩ්ඩක් බලන්න පුතේ එයාලගේ අපැත්තේ අර data ප්‍රශ්නයක් එනකොට තමයි මේ ගැටලු වෙන්නේ හොඳයි ආ පුංචි පොඩ ලොකු කරන්නද මේ කරන්නේ ආ දැන් බලන්න දැන් පැහැදිලි නේ හරි ගොඩක් දරුවෝ දානවා ඔව් කියලා හරි හොඳයි ගොඩක් දරුවන්ට පැහැදිලි කියන්නේ සමහර වෙලාවට ඔයාලා ඉන්න ප්‍රදේශ ගොඩක් දුර ප්‍රදේශේ ඉන්න අනුරාධපුර පොළොන්නරුව පැත්තේ ළමයිත් ඉන්නවා ඒගොල්ලන්ට තමයි හරි දැන් මෙන්න වැඩි හරි සර් පොඩ පෙන්නන්න මෙන්න සර් උත් ඉන්නෝ ඉතින් හොඳේ ආ හරි සර් පොඩ යනෝ මේක පැහැදිලි නෑනේ සර් ඉන්නකොට ආ කාලය තියෙනවා 4:25 දක්වාම තව කාලය තියෙන හිමින් අඳින්න කලබල නැතුව අඳින්න රයිට් කලබල නැතුව ලස්සන ඇඳලා ලස්සන පැන්සලින් පාට කරන්න රූපේ මතු කරලා පෙන්වන්න මට ලස්සනට ලබන සතිය මට පොත් ටික පෙන්වන්න ඕන හැමෝම අර නෝට් ටික ලියලා හොඳේ වර්ණ රේඛා හැඩතල නේද ඔයාලට මතකයිනේ වක්ක දෙක ඒව දිග යනවනේ ඒ ටික මම කියලා දුන්නේ ඒ ටික හැමෝම නෝට් ලියාගෙන පින්තූර කපලා අලවලා මට පොත පෙන්වන්න සූදානම් කරගන්න ලබන සතියේ
balan nara parimana wal tender pas ke lasana te inhe di rupe balan usa ta anua nede olue pramana te enge pramana te kakul kakul wala pramana te enggili wala pramana te ata balan ko lasana te inhe di me parimana meraduna nara pas ke tamai puti putala ke citra godak kete weni putala te tora kamel hiteni nede ana balan kainda me sobahave magana puluan tarang andi nonde lasana. Endung endewi netunar kaman nepu te mehe mendele wut pain o hundet heda tala me kakul lola me iriau heda tala pain ito kota. Eka nisa me matta me endung dama meti netangar endung dama me mehe anito wal te heda tala pain ne e heda tala pain nol bute. Oh, kaman nih putih. Dem measurement dari tadi ini beri una daru. Mage video ke balan nih mandi video ke upload kan orangnya ada spread. Itu orang hitte ini ngual tuh mage video ke balan pulua. E video ke balala, utala mata laksana tenda lewan. Mundi, utala tuh kalah tino senusura ada mereka. Senusura ada yang istilah lewan nih. Senusura ada tuh tamai putih mama citra tika kolek keran nih. Okom. Senusura ada yang tuh kaling tenda lewan. Mundi, sikura ada mereka di lewan nih. Beri maya senusura itu deh tuan. Iri datang nggak tuan? Nepapa putih. Tukar mang hadal libra. Wajah samahar daru kini nih mage citra penuhin aja gila. E putih ara antima mau tuh upaya. Ewa mata itu kota mata kawinogan. Unde? Ah, andung andi nendung nendung buaya kapan nih? Andung nendar andung an. Eger kapan mak nih? Andung andi nih hati benama kiala dino putih part ma. Andung part kan nih hati. Andung andi nih hati. Shirt tekak part kan nih hati. Sarma kan di nih hati. Gaumak kan di. Ewa benama kiala dino putih. Meluku bade bakne ministru bagian itu re me eke sarala hede tamai ada me ukian ne me mana baru pola hede tamai ada yang ugana enggili andi ne hedi karta na ase ya wena ma yewa kotas kotas kiala dino pasti hari muna wena ma muna kwitra kandi ne hedi yo kiala dino yang ada wona me mata wona me hede tali puru tu wena me parimana bari tanu mana baru pia kandi ne puluan nangis cera Mundur nama terkait ya kan, ulu bagi hatta hamara kata bagi pramanya kata gatat kemana hatta hamara gatat kama usah ulu. Oya menala balan dan saat itu inna kira netta ngamma inna kira tape pekaragin mune konde in dalam mune ta nikataga apa ta durai. Ini bagi anggi balan menala hatta hamara tin ulu bagi hatta hamara kata sama hari ke parimana wenas seno usah miti anggi. Bayar itu tau kali tino andin, tau kali tino andin, eming andin. Baru tuh nara kamak nih, buatnya meter daru untuk waradin nih daru ikne he. Baru tuh nara kamak nih, nevata video ke balala putih kipas kerja kendala, puru duit nih bayi. Apik kaling terus wara ngamat kekaran nih pa. Satu hari ya kandi nih hari, ekem monster ya kandi nih hari, malak kandi nih hari, ekem monster ya kandi nih hari, kau ngamat kekaran nih pa. Eka keyakinan muka dan ed, itu mata ketiaga. Lasana tadi inna, ada demau pihon ada lasana jitu ya kan dalam pernah ed, sama hari lalu demau pihon itu ya amma mage dua macchera daksa dekila hitewi ada, ada hitewi. Eka inda mage putra macchera daksa dekila hitewi. Kene kuda citra puluang kene putih wisye shakti ya. Hemotan be citra din. Me Saraswati menio. Ikan datang api ino ane kalawat adipati dewi kene Saraswati de menio. Me Saraswati menio hemotan putih meka denni ne. Wala danno ane dia mulma dawasol meka hitiya lama ekasi anu akpita. E hemotan Saraswati menio meka denni ne. Me kalawat. E dilatine lama panas dana kadu vitra. Hari anita ya dewi pasti.
ඒ අනිත් අය ඉතින් වෙන විෂයන ඔය සංගීත නැට තෝරගෙන යනවා ඒගොල්ලන්ට අත්දැකීම් තියෙනවානේ මං අහන්නේ ඒක මේක හැමෝටම බෑ පුතේ එහෙනම් මතක තියාගන්න මේ චිත්‍ර කියන විෂය හැමෝටම අඳින්න බෑ හරි හැමෝටම පිහිටන්නේ නැහැ හැමෝටම ආස හිතෙන්නේ නැහැ ඒ ආස හිතෙන්නේ අපිට මේ දෙයියෝ දුන්න දේවල් ඒකෙන්ද මේ වඩු මුට්ටු වලට වැඳලා තියන්න ඕන මේවට ආදරය කරන්න ඕන පාට පෙට්ටියට වඳින්න ඕන චිත්‍ර පොතට වඳින්න ඕන රයිට් ඒවට වැඳලා පින්සල පාට කරාට පස්සේ හොදලා පැත්තකින් තියන්න ඕන ඒක එතනම දාලා යන්නේ නැහැ පැන්සල උල් කරාට පස්සේ කුඩු ටික එතන දාන්නේ නැහැ තොම කියලා තියෙන්නේ. ඒකින්ද පිළිවෙල කියන දේ 100%යි. අංක 1 පිළිවෙල 2 තමයි වැඩ කිරීම. 1 පිළිවෙල. වාඩි වෙනකොට නැකිරලා යනකොට පුටුව තියලා යන්න ඕනේ එතන. රයිට්. ඊට පස්සේ හැමතැනම පාට හින්න නේද? බිත්ති වල ගහන්න. ඒව එපා. එින්දා චිත්‍ර කලාව හදාරනවා කියන්නේ පුතේ පිළිවෙලට වැඩක් කරන්න පුරුදු වෙන එක. ඔව් ටියුට් එකේ නෝට් තමයි පුතේ ලියාගන්නේ. ටියුට් තුනක් ඇති. ඒ කියන්නේ ටියුට් එකේ කොටස් 3ක්ද 4ක්ද ඇති. පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි සතිය. ඒ කියන්නේ පෙබරවාරි මාසෙටම නෝට් ටික තියෙනවා. මාර්තු මාසේ නෝට් එකත් ඔයාලට දැන් මාර්තු මාසේ මුල සතියෙන් නම් ගන්න පුළුවන්. මාර්තු මාසේ කරන්නේ ස්තූප පිළිබඳව. අවසානයේ ඇගයීමකුත් දීලා තියෙන ස්තූප පිළිබඳව ඇගයීමකුත්. ඒක දීලා තියෙන ස්තූප පාඩම. ස්තූප පාඩම ලබන මාර්තු මාසේ මුල් සතිය කියලා දෙනවා මුලින් නම් ඒත් අපි හොඳේ. මේක කියලා දෙන්නේ නැහැ මං කියලා දීපු නිසා. හරි. දැන් අපි ඇඳලා ඉවරයිද පුතේ? මට බලන්න පුළුවන් මට්ටමේ තියෙනවද තාම අඳින දරුවෝ ඉන්නවද? ඉවර නැහැ. තාම අඳින දරුවෝ ඔව් සර් කියලා දාන්න බලන්න. තාම අඳිනවා නම් ඔව් සර්. තාම අඳිනවා. හොඳයි හොඳයි. අඳින්න පුතේ අඳින්න. ඔව් කන් දෙක දාන්න කන්දා කන්දා සර් කන් දානද කියලා කන කනකුත් ඇඳලේ වල කවුද අපේ මේ මේ කවුද ඒකනේ හොඳයි හොඳයි කනකුත් ඇඳලේ වල හා කන් දෙක දාන්න මේද මෙන්න චූටි කන් දෙකක් තියෙනවා මෙයාට මේ ඒ කන් අඳින පොතේ S2 කෙලින් හොඳේ S2 කෙලින් තමයි කන මේ ඔළුවේ කන් දාන්නේ අන් දෙකක් අන් එන්නේ ඔළුවේ කන් කන් එන්නේ S2 මේ S2 කෙලින් කන් ඇඳලා ඉවරයි ඔව් හරි තාම අඳින දරුවෝ ඉන්න ෆිනිෂ් ඔව් තාම ඉන්නවද තාම අඳින දරුවෝ ඉන්නවද ඔව් කියලා සර් අඳිනවා කියලා දාන තාම අඳිනවා නම් ඒ දරුවෝ අඳින අතරේ අපි බලමුද චිත්‍ර ටික අපේ ඇඳපු එහෙනම් ඉවර කරපු චිත්‍ර ටික බලමුද අපි තව කාලය අවශ්‍යද අඳිනවා 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 මං තව දෙන්නම්කෝ තව විනාඩි දෙකක් දෙකක් ඇතිනේ
තවම අඳින දරුවෝ ඉන්නවද? ආ දැන් ඇති නේද කාලේ. තවම තවම අඳිනවා නම් අඳිනවා සර් කියලා දාන්න ටක් දාලා. තවම අඳිනවා නම් අඳිනවා සර් කියලා දාන්න. Ibarai ini ada. Apa itu yang hemoge mencitra screen ekor daga mu? Mana balamu mah screen ekor ganna, ekor screen ekor oku mati ekor ganna mah? Jam putal ekor seri mana citra dika, endo putri ekor penan, honde? Right, dan pengen balan. Aau, men apa daru angge berarti kata, orangnya demo piot balai deng, hemoge ma orangnya, hemat daru ekgem berarti kata pengen, toran aja pengen. Om, hari sama samahar daru andi lo khamakne, ekar khamakne, samahar daru ant pori pori getelu awa. Hari men, kau deh, Elisha, ne deh Elisha, om malas senai, kondai, men apa kau deh, tasindu, asenai, tisindu ne, tisindu, Sanugi, cah hari malas senai, minna venue mai malas senai, minna mega tiga loko tanding na, kau dape, Namita ne, da Namita, oh Namita dua, citra ga loko tanding, wajib citra pada loko tanding na, malas senai, loko tanding na, honda minna cah hari, honda hari malas senai minna udil, anita ke memam nam kian na, tepute me okuma waya lewan nama labar sati okuma nam dana hinda honda, hari malas senai, hari malas senai, filmi, ma hari me hadai, honda, kamari serut balangnya tidak, waya lagi, right me. Right, hari ilang sette ke balum tawinno, ominna meka sette ka, menna anit sette ka, igolot penna, napo penna nokkom citra dika, right, menna api anit tika, hondai, hemoma kamera on kala penna puluwangai, sisarula, hari sisura penna, yasit, oh, senut, dinet ko api ha, penna balana, hari lastanai, hondai, wow, wanda, nika halpa gekini kandala menna, kauda, hari. Hansanadu, putih itu dua, halup lagi adalah hasil laksana ya, honda, ada honda ini dan citra ini puluhan ya, right, kamu mau dana balan ministru pada yang kamu udah puluhan de, message jad dana balan laksana de, kamu udah ministru pada puluhan de, oke lah dana honda, min, hari malaksana, hari, yang puluhan, laksana hari satu dua ya, honda, ini mana putih, putala sialu de nama. Mata laban saat ini laksana tendela pensilin pata kerela unne evanno nama tek evanno putih laban saat ini senusura ada beno kota online citra pradarsini ini citra diga right laban saat ini apa mereka pata kerono taweka kendala tiaga na pata keran hari taweka kendala tiaga na pata keran ini tugaan nono hari deh ini langgat anitte kata mai putih note tiga liyala mevi jadi mau poti kala laban saat ini balano anna seluruh tekuk dana kau hari මේ ලබන සතියේ නෝට් ටික ලියලා මට පෙන්වන්න ඕන ඔය විදිහට හැමෝම පොත හොඳේ පෙන්වන්න ඕන නෝට් ටික ලස්සන ලියලා පින්තූර කපලා අලවලා හරි එහෙමනම් පුතේ සර් යන්නයි හදන්නේ රයිට් ඔන්න සර් ගේ මූණ පෙන්වන්නම් රයිට් සර් යන්නයි හදන්නේ ලබන සතිය අපි හම්බ වෙමු එහෙනම් ඈ මගේ රත්තරන් පුතාලාට බුදු සරණයි චිත්‍රය ඇඳලා එවන්න ඕන ආයිබෝවන් රයිට් හරි ආයිබෝවන් පුතා රයිට්